පාස්කු එරුදින ප්‍රහාරය මේ අප්‍රේල් 21 ප්‍රහාරය කියලා කියන්නේ මේ හුදෙක් පුද්ගල කණ්ඩායමක් ත්‍රස්තවාදී කල්ලයක් විසින් එල්ල කරපු හුදෙකලා ප්‍රහාරයක් නොවන බව මේ වන විටත් ඒ පිළිබඳව එළිදක්වා ඇති තොරතුරු වාර්තා සහ ප්‍රකාශනවලින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශනවලින් හිටපු නීතිපතිවරයාගේ අදහස් දැක්වීම් වලින් මේ හැම එකකින්ම පෙන්වන දෙයක් තමයි මේක සැලසුම් සහගත දේශපාලන පරිවර්තනයකට අනුග්‍රහය දැක්වූ ම්ලේච්ඡ ප්‍රහාරයක් කියන එක. එය අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ යට දිවෙන දේශපාලන ක්‍රියාදාමයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රට තුල අති දක්ෂිණාංශික ජනප්‍රියවාදී ගහලයකු අති දක්ෂිණාංශික ජනප්‍රියවාදී ගහලයකු ස්ථාපිත කිරීම සඳහා ඒක ලෝකයේ පුරාම ওই 2019 වැනි වර්ෂවල ගෙන ගිය වැඩක් විවිධ ආකාරයෙන් විවිධ ෂොක් තෙරපි අපි කියන්නේ දේශපාලන වශයෙන් ෂොක් තෙරපි වලින් කම්පන මූලධර්මයන් මුදා හරිමින් ඒ සමාජය තැතිගැන්වීමකට ලක් කරමින් පීඩණයකට ලක් කරමින් අති දක්ෂිණාංශික ජනප්‍රියවාදී නායකයන් බිහි වුණා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවේ වෙනි ෂොක් තෙරපි එකකින්. ඒකෙදි ඩීමනයිස් කරේ නැත්නම් යක්ෂයන් බවට පත් කළේ මයික්‍රන් මිනිස් සුළු ජාති කළු ජාති එයාය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. එයාය තමයි ඇමරිකාවේ ප්‍රෞඩත්වය ගිලගන්න බලාගෙන ඉන්න යක්ෂයන්. එයාය යටපත් කරන්න පුළුවන් සුදු ජාතිය සුදු ජාතිකවාදය ඔසවා දමන්න පුළුවන් ඇමරිකාව නැවත වතාවක් ප්‍රෞඩත්වයට ගෙන යන්න පුළුවන් පාලකයෙක් ඕනේ ශක්තිමත් ස්ට්‍රෝං මෑන් කෙනෙක් ඕනේ කියන ඒ සින්ඩ්‍රෝම් එක කියලා අපි කියන්නේ ස්ට්‍රෝං මෑන් සින්ඩ්‍රෝම් එක ගෙනාවා. ඒක පරිවර්තනයක් ලෝකේ. බ්‍රසීලයේ වැනි පරිවර්තනයක් බොල්සනාරෝ කියන ආක්‍රියාදායක පාලකයා මිලිටරි පාලකයා ඔහු ආවේ මාෆියාවලට එරෙහිව ජාවාරම්කාරයන්ට එරෙහිව අවශ්‍යයි ශක්තිමත් පාලකෙක් ඔවුන් මුලිනුපුටා දමන්න. ෂොක් තෙරපි එකක් උදාහැරියා ඒ කාලය තුල මාෆියා කුඩු ජාවාරම්කාරයෝ පිලිපීනයේත් එහෙමයි තුර්කියෙත් එහෙමයි. මේ විදියට ආපු රැල්ල ලංකාවට ආවේ අපිටත් අවශ්‍යයි අපේ ආරක්ෂක රාජ්‍යයක් නැවත හදන්න නම් මේ මූලධර්මවාදීන්ට එරෙහිව මේ ඩීමනයිස් කරපු එක්තරා විදියක මුස්ලිම් ජනතාව බිත්තියට හේතු කරලා මේ යටපත් කරන්න පුළුවන් වෙන්නේ අපිට ශක්තිමත් පාලකෙක් ලැබුණොත් පමණයි කියන එක. මේක තමයි අති දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ නැගීම ඔය කාලේ තිබිච්ච. අපි දකින්නේ ඒක මේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා මේ රට තුළ ඉදිරියේ මේ අද අපි මුහුණ දී ඉන්න මේ ප්‍රපාතයට ඇද දමන මේ රටේ ජනතාව ප්‍රපාතයට ඇද දමන මේ රට සුණු විසුණු කරන සොහොන් පිට්ටනියක් බවට පත් කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය තමයි මේ 21වෙනිදා සිදුවෙච්ච මීට මාස 51කට කලින් සිදුවෙච්ච මේ ම්ලේච්ඡ ප්‍රහාරය. මෙතනින් තමයි ලීඩ් එක ගත්තේ. මේ අද අපි විඳින මේ නව ලිබරල් ප්‍රහාරය ලීඩ් එක ගත්තේ අති දක්ෂිණාංශික ජනප්‍රියවාදී ගහලෙක් බලයට පත් කිරීමෙන්. ඒක අපි දකින්නේ ඒ සංදිස්ථානය පරිවර්තනීය සංදිස්ථානය. මොකද එවැනි කෙනෙක් අවශ්‍ය කරනවා. මේක කඩා වටන්න පුළුවන් මිනිහෙක් අවශ්‍ය කරනවා හිටිත් නැති. අපි මේක කිව්වා 2019 දීම. ගෝඨාභය රාජපක්ෂගේ පැටිගිරිය කියලා අපි කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ ගෙන් මාධ්‍යවේදීන් ගැන ඇහුවාම
ලසන්ත වික්‍රමතුංග ගැන අහුවාම ලසන්ත වික්‍රමතුංගගේ භාර්යාවට ලසන්ත වික්‍රමතුංගගේ ඔහුගේ ඔහු හිටපු මාධ්‍ය වේදිනියන්ට දීපු උත්තර අපි දැක්කා. බලා ඊරියු බලා සූචිකාන ඊරියු එහෙමයි බැන්නේ. අපි ඊට පස්සේ කිව්වා ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසය මොකක්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරන්න හිටපු මිනිහෙක් නෙමෙයි. එල්ටීටී එකත් එක්ක යුද්ධ කරන්න හිටපු මිනිහෙක් නෙමෙයි. ඔළුවේ අමාරුව කියලා රටින් පැන්න මිනිහෙක්. හැබැයි යුද්ධ කරේ 1988-89 කාලේ දකුණේ සිංහල තරුණයන් එක්ක. යාගෙන හදපු හොඳ ඩොකියුමන්ටරි එකකුත් තියෙනවා. එයාව කෙලින්ම ඉලක්ක කළා කාන්තාවන් කියන මාතලේ පළටුවාව කියන ගමේ. ගෝඨාභය රාජපක්ෂ මොන විදියටද කටයුතු කළේ කියන එක ඒ ගමේ කාන්තාවෝ කියන. ඒ පළටුවාව ගමේ අදටත් ඉන්නේ කාන්තාවෝ විතරයි. තරුණ පිරිමි නෑ. පිරිමින්ට අත්වෙච්ච ඉරණම මොකද්ද කියලා අන්න ඒ වාර්තාවේ තියෙන වාර්තාමය චිත්‍රපටයේ තියෙනවා. ඒක බලන්න කියන්න. අපි ඕක කිව්වා. මේ එන්නේ යන්නේ එවැනි හිප්පිත් නැති ගහලයකට උමනා කරන පාරමේ කැපෙන්නේ කියලා අපි කිව්වා. මේ අපි කියන්නේ අපි කියපු දේවල්. අපි පෙන්නලා දුන්නා මේ රටේ මිනිස්සුන්ට මේ අති දක්ෂිණාංශික ජනප්‍රියවාදය ගමන් කරන්නේ මේ රට නාරා වලකට මේ රට ඇද දමන්නේ සොහොන් පිට්ටනියකට කියන එක අපි කිව්වා. මොකද එහෙම මිනිහෙක්ව තමයි ඕනේ කළේ. හිතක් පපුවක් නැති තෙතක් නැති මිනිහෙක් ඕනේ කරන්නේ. මිනිස්සු මැරිලා ප්‍රශ්න කරනකොට මිනිස්සු මැරිලා 275ක් විතර මැරිලා ඒ මිනිස්සු පොළවට යට කරන්න කලින් මම තමයි අපේක්ෂකයා වෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔළුවේ අමාරුවක් තියෙන කෙකුට ඇර. එහෙම කියන්න හිත හදා ගන්න පුළුවන් වෙන්නේ ඔළුවේ අමාරුවක් තියෙන කෙකුට වෙන්න පුළුවන්. ඔළුවේ අමාරුවක් තියෙන කෙකුට ඇරෙන්න මනුස්සකමක් තියෙන කෙකුට එහෙම කියන්න බෑ. ඇඟේ ලේ නහරවල දුවන කෙකුට කියන්න බෑ. එනිසා තමයි අපි කිව්වේ ගහලේ කොමනා කරපු වෙලාවක් ඒ අති දක්ෂිණාංශික ජනප්‍රියවාදයට මේ සිදු වුණේ ඒකට අවශ්‍ය කරන පාර කපන එක ලීඩ් එක ගත්තේ මේ ප්‍රපාතේ ලීඩ් එක ගත්තේ මේ සොහොන් පිට්ටනියක් බවට දැන් දවසින් දවස මේ රට ඇදගෙන වැටෙන්නේ සියලු අංශයන්ගෙන් කඩා වැටිලා ඒ සියලු අංශයන්ගෙන් කඩා වැටෙන විදිහට අවශ්‍ය කරන විදිහට පාර හදලා ඇවිල්ලා මුළු රටේම මිනිස්සු හාමතේ මරණ තැනට පැය 24කින් පෝර ටික නැති කරන්න පුළුවන් වෙන්නේ අන්න අර වගේ ඉතිහාසයක් තියෙන මිනිහෙකුට විතරයි. හිතක් පපුවක් නැති ගහලේකට විතරයි පෝර ටිකක් පැය 24කින් නැති කළා මිනිස්සු බඩගින්නෙන් මරණ තැනට අදලා දාන්න පුළුවන් වෙන්නේ. ඩොලර් ටික හින්දවල අන්තිමේදී මේ රටේ මිනිස්සු පෝලිං වල මැරෙන තැනට තෙල් පෝලිං වල මැරෙන තැනට ගෑස් පෝලිං වල මැරෙන තැනට ඇදලා දාන්න පුළුවන් වෙන්නේ එවැනි ගහල ස්වරූපයෙන් වැඩ කරන්න පුළුවන් හිතක් පපුවක් නැති රීරි මාංශය උරගෙන කන්න පුළුවන් මිනිහෙකුට විතරයි. මිනිස්සෙක් කියන්නත් බැරි එවැනි ගහලයකට විතරයි. ඒක තමයි අපි කියන්නේ මේ දවස් අවුල් මාස 51ක් යනකොට අපිට හිතා බලන්න ඕනේ මොකක්ද මේ රටේ කොතනටද අපි ගමන් කළේ පටන් ගත්තේ මෙතනින් මේ ලේවලින් තමයි පටන් ගත්තේ මේ රටේ නස්පැත්තිය මේ රටේ කඩාවැටි මේ රට සොහොන් පිට්ටනියක් බවට පත් වෙන එක ඒක තමයි දැන් අද අපි අත්දකින්න ඉන්නේ එනිසා මේ ඉන්නේ ඔක්කොම ගහලයෝ ටික ඒ ගහලයව නියෝජනය කරන්න ආපු ගහලයෝ තමයි පාර්ලිමේන්තුව අල්ලන් ඉන්නේ ඒ නිසා තමයි උන් කියන්නේ බයක් හැකක් නැතුව ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්නේ ඔව් ඉතින් ස්පිරිතාලවලට එන ඔක්කොම එළියට යන්නේ නැහැ ස්පිරිතාලවලට එන ඔක්කොම ආ ස්පිරිතාලවලින් එළියට යන්නේ නැහැ එයාට ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ ගෙදර යන්න හම්බ වෙන්නේ මිනි පෙට්ටියක තමයි ඒ නිසා තමයි මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ කියලා අන්නේ ගහලයෝ ඒ ගහලයෝ අනේ ගහලයන්ව තමයි අවශ්‍ය කලේ මේ විනාශය කරන්න මේ සෞඛ්‍ය ශාස්ත්‍රය අද වෙන්නේ කුමන්ත්‍රණයක්
මේක කුමන්ත්‍රණකාරී විදිහට මේ ගහලය කියලා කියන්නේ මේ ගහලයාගේ කැමැත්තට වෙන දෙයක් නෙමෙයි. ගහලයක් වග කියන්න ඕනේ. ගහලෙක් අවශ්‍යයි. හිතක් පපුවක් නැතුව මේක විනාශ කරගෙන යන්න. මේක ටර්මිනේට් කරන්න, කම්මුතු කරන්න ගහලෙක් අවශ්‍යයි. හැබැයි මේක තමයි නව ලිබරල් වැඩේ. නව ලිබරල් වැඩේට අවශ්‍ය කරන වැඩේ තමයි කෙහෙලිය රඟුප්පැල්ල කරන්නේ. ඇවිල්ලා කියන්නේ මොකද්ද? නව ලිබරල් වැඩේ කියලා කියන්නේ මේ අවශ්‍ය කරනවා IMF එකේ රෙගියුලේෂන් වලට අනුව අපේ සුබ සාධනයන් කප්පාදු කරන්න ඕනේ. අපේ සුබ සාධනයන් වල මර්ම ස්ථානයක් තමයි අපේ නිදහස් සෞඛ්‍ය. සා නිදහස් සෞඛ්‍ය කඩා දමන්න පුළුවන් වෙන්නේ ෂොක් තෙරපි එකක් දෙලා මිනිස්සුන්ව බය කරනවා. පිරිතාල වලට යන්න බෑ. ගියොත් මැරෙනවා. මැරෙන්න පුළුවන්. බෙහෙත් නොබී නෙමෙයි බෙහෙත් මීලා උඹලා මැරෙනවා. දැන් අන්න ඊයත් වාර්තා වෙනවා ඇන්ටිබයොටික් එකක් අරගත්ත මිනිස්සෙක් මිය ගිහිල්ලා තියෙනවා. දවස ගාන එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා. මේකත් පාස්කු ප්‍රහාරය හා සමාන මෙහි දිගුවක්. සෞඛ්‍ය ශාස්ත්‍රයට මෙල්ල කරන ප්‍රහාරය. මේ ප්‍රහාරය එල්ල කරන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා දමලා. ඒ රාජ්‍ය සෞඛ්‍ය සේවය, නිදහස් සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් කඩා දාලා ඉස්පිරිතාල නිකන් බියකරු තැන් බවට පත් කළා. ෂොක් තෙරපි එක. බියකරු තැන් බවට පත් කළා ඉස්පිරිතාල. ඒ වයට මිනිස්සු යන එක නතර කළා. මිනිස්සුන්ව පෞද්ගලික සේවයට, පෞද්ගලික අංශයට තල්ලු කළා දාලා. දැනටමත් තල්ලු කළා තියෙන්නේ. මිනිහෙක් බෙහෙත් පෙට්ටක් ඉස්පිරිතාලෙන් ගන්න බයයි, බොන්න බයයි. ඉන්ජෙක්ෂන් එකක් විඳ ගන්න බයයි. ඉතින් කන කර උගස් තියලා හරි නොකා නොබී හරි අසනීපයක් වුණොත් ඒ යන්නේ මිනිස්සු ප්‍රයිවට් ඉස්පිරිතාල වලට. දැනටම ඉස්පිරිතාල වලට ගියත් භාගයක් බෙහෙත් දෙන්නේ ලියලා පිටින් ගන්න. සියලුම පරීක්ෂණ කරන්න දෙන්නේ පිටින් ගන්න. ඉතින් දැන් අවශ්‍ය කරන්නේ ඉස්පිරිතාල සම්පූර්ණයෙන්ම භයංකර තැන් බවට පත් කළා. ආ ඉස්පිරිතාල ඩීමනයිස් කළා. බියකරු තැන් බවට පත් කළේ ෂොක් තෙරපිය මුදා හැරලා. මේක සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කළා IMF එක කියන විදිහට. මේ තියෙන්නේ දැන් රටේ වික්‍රමසිංහ රාජපක්ෂ IMF යුන්ටාව. අන්නේ යුන්ටාවේ ෆියුනරල් ඩිරෙක්ටර් තමයි කෙහෙලිය රඹුක්වැල්ල කියන්නේ. වෙන එකෙක් නෙමෙයි. මිනිහා සෞඛ්‍යමති නෙමෙයි. මිනිහා මේ යුන්ටාවේ, ආ මේ වික්‍රමසිංහ රාජපක්ෂ IMF යුන්ටාවේ ෆියුනරල් ඩිරෙක්ටර්. ඒක තමයි මිනිහාගේ වැඩේ. අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා. මිනිහාගේ පැටකිරියත් එහෙමයි. මිනිහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කාලේ ඉඳලම හැම මැතිවරණයකදීම, එදා ඉඳලා හැම මැතිවරණයකදීම මිනිහ අවුරුද්දට එකෙක් මිනිහෙක්ව මැරෙනවා. නුවරින් අහලා බලන්න. මිනිහා ඡන්දෙකට ගියොත් දෙතුන් දෙනෙක් මැරෙනවා. අවසන් ඡන්දෙත් අර රත්පත් වෙලා වගේ පාදඩෙවුත් එක්ක හැප්පිලා දෙකොල්ලෝ හැප්පිලා දැන් තුන් හතර දෙනෙක් මැරුණා. ඒ එහෙම එකෙකුට අන්න එහෙම එවුන්ව තමයි ඕනේ කරන්නේ මේවට. අන්න එහෙම එවුන්ව තමයි ගහලව විදියට යොදාගන්න හිතක් පපුවක් නැතුව මේවා ඉස්සරහට ඇවිල්ලා කියලා. මිනිස්සු මිය යනකොට ඒක දිහා බලාගෙන hina වෙන්න පුළුවන් යුන් තමයි ඕන කරන්නේ මේ නව ලිබරල් වැඩේට. මේ යුන්තාවට ඕන කරන්නේ හැමෙමු. ඉතින් උන් මොකද කරන්නේ? ස්පිරිතාල. උන් දන්නවා ස්පිරිතාල වලට යනවා ඒ යන්නේ උන් එන්නේ නැහැ කියලා. ඒ නිසා උන් කරන්නේ උන්ට හෙම්බිරිස්සාවක් ලැබුණත් උන් යන්නේ සිංගප්පූරුවට, එහෙම නැත්නම් ඇමරිකාවට. උන් දන්නවා ගියොත් එන්නේ නැහැ. යන්නේ උන්ට මිනි පෙට්ටිත් අපි ලෑස්ති කරලා තියෙන නිසා අපි යන්නේ නැහැ. අපි යන්නේ නැහැ. උඹලා ඵලයක් උඹලට එන්න වෙන්නේ මිනි පෙට්ටි වල. අපි ඒක දන්නවා. එසේ අපි විතරක් අපි යන්නේ නැහැ. අපේ පවුල් වල එවුන් යන්නේ නැහැ. ඕක තමයි මේ අධමයන්ගේ ගහලයන්ගේ ස්වરૂපය. මේකට ආවේ කොහෙන්ද? මේකට ආවේ අප්‍රේල් 21 වෙනිදා ලීඩ් එක ගත්ත එතනින්. එතනින් තමයි ලීඩ් එක ගත්තේ. දැන් මේ සියලු තැන්වලින් සිදුවෙමින් තියෙන එක දැන් වාර්තා වෙනවා. මෙන්න මේ අධම ස්වરૂපය. අපි මිනිස්සු ආර්ථික ක්‍රියාවලින් ඉවත් කළා. මේ රටේ පහළම සමාජයට එදා වේල කන්න බෑ. Tamanට අත්‍යවශ්‍ය දේවල් භාණ්ඩ ටික ගන්න බෑ. ගෑස් සිලින්ඩරේ ගන්න බෑ. හරියට භූමි තෙල් බෝතලයක් හොයා ගන්න බෑ. ඉස්පිරිතාලයකට යන්න බෑ. බෙහෙත් ටිකක් ගන්න බෑ. හැබැයි කම්පැනි කාර්යෝ බිලියන් ගණන් ලාභ ලබනවා. අන්න ලිට්‍රෝ එකේ සභාපතිවරයා කියනවා අපි රුපියල් බිලියන 1.5 මහ භාණ්ඩාගාරයට බදු විදියට අපි ගෙව්වා.
අපි කියවලා තිනවා මේ අවුරුද්දේ. ඒ කියන්නේ බද්දු විතරක් රුපියල් බිලියන 1.5ක් ගෙවන්න නම් ඒගොල්ලන්ගේ ලාභය කොහොමද? අන්න ලාභය හොයලා තියෙනවා. ඇයි? අහස උසට ගෑස් සිලින්ඩරේ මිල යවුවා. ඒක තමයි අපි කියන්නේ ග්‍රීඩ්ෆ්ලේෂන් කියලා. ග්‍රීඩ්ෆ්ලේෂන් ඉන්ෆ්ලේෂන් නෙමෙයි. දැන් ලංකාවේ ඉන්ෆ්ලේෂන් අඩු වෙලයි කියලා කියනවනේ. ඒකට හේතුව ඒක තමයි. ඉන්ෆ්ලේෂන් අඩුයි. හැබැයි ග්‍රීඩ්ෆ්ලේෂන් එක තියෙනවා. කෑදරකම තියෙනවා. කෑදරකමින් අසීමිත විදියට මුදල් මිල ඉහළ ගන්න වල අසීමිත විදියට ලාභය හොයනවා කම්පැනි කාර්ය සමාගම්. මේ රාජ්‍ය සමාගමක්. ලිට්‍රෝ එක. ඇයි? ද රුපියල් 4000යි 10 ගානකින් 100%කින් 400%කින් වැඩි කළා. ඊට පස්සේ රුපියල් 100කින් 200කින් 500කින් අඩු කරාට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කරන විදියට ඌරගෙන කාලා ඉවරයි. ඒක තමයි ක්‍රමය. බඩු තියනවා. ඉන්ෆ්ලේෂන් නැත්නම් ඒකයි බඩු තියනවා. ඇයි? බඩු ගන්න මිනිස්සු නැහැ. මිනිස්සු ආර්ථික ක්‍රියාවලියෙන් එළියට වැටි වෙලා තියෙන්නේ. ඒක තමයි අලුත්ම ක්‍රමය. උද්ධමනය අඩුයි කියලා පෙන්නනවා. හැබැයි උද්ධමනයක් අඩුයි කියලා පෙන්නුවට මිනිස්සු පහළම ජන සමාජය ඒ ආර්ථික ක්‍රියාවලියෙන් එළියට විසි වෙලා තියෙන්නේ. ගෑස් භාවිතය 35%කින් අඩු වෙලා තියෙනවායි කියලායි කියන්නේ වාර්තාවලට අනුව ලංකාවේ. 50%කට වඩා ග්‍රාමීය ප්‍රදේශවල අඩු වෙලා තියෙන්නේ. ඊය වාර්තා වෙන 109%කට වඩා වැඩි අපේ ළමයින්ගේ මන්ද පෝෂණය. එයින් වැඩිම බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ ඒ මොකද? මේ ගන්න මැදයක් නෑ. හැමදේම ගන්න වෙන්නේ මුදලට. හැමදේම ගන්න වෙන්නේ වෙළඳ පොලෙන්. සම මිනිස්සුන්ව වෙළඳ පොලෙන් ඉවත් වෙලා තියෙන්නේ. ගන්න බෑ. මිනිස්සු එළියට වැටිලා තියෙන්නේ. හැකිලලා තියෙන්නේ ආර්ථිකය. තේ අපේ රීරිමාංශය හුරා කමි. අපේ බොකු බඩවැල් එළියට එන ධර්මතම අපේ පටිදඩ කරලා උන් ලාභ හොයනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ලාභ ලබනවායි කියලා අනෙක් ගහලේ කාංචන විජේසේකර ගහලේ. ඉතින් එක ගහලේ මිනිස්සුන්ට ළමයින්ට මාසයක් ලයිට් බිල් ලයිට් දෙන්න බැරි වුණා. කරන්ට් එක දෙන්න බැරි වුණා. දැන් කියනවා අපි ලාභ ගන්නවා. ලාභ ගන්නේ කොහමද? මේක රීරි මාංශයම හුරගෙන කාලුන් ලාභ ගන්නවා. මේක තමයි ක්‍රමය. අන්නේ ක්‍රමය ඒ තැනට මේක තල්ලු කරපු මේක හැරවුම් ලක්ෂ්‍යය තමයි මීට මාස 51කට කලින් මේ සිදුවෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයත් එක්ක ඇති වුණු වෙනස්කම පරිවර්තනය ඒ සර්වාධිපතිවාදය හැදුවේ සර්වාධිපතිවාදයක් ඊට පස්සේ හැම කෙනාම ඉතින් දැන් අන්තිමට ඇවිල්ලා හැම කෙනාම ඩිමනයිස් කළා ලැජ්ජයි කියන්නේ රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ අපි හිතුවේ තමුසේ ටයිකෝඩ් දානකොට සාටකේ ගැන්නේකට වඩා ටිකක් හරි ස්මාර්ට් ඇති කියලා දැන් ටාගට් දැන් ඩිමනයිස් කරන්න යන්නේ කාදිනල්තුමා අර එක එක කොහෙවත් දින අපතයෝ ධම්මල අයිසු හරියට මිනිහෙක් දාලා ගස්සනවාකෝ මොකෙක් කරි අල්ල ගන්නවා රහමී රාජපක්ෂලගේ වොෂින් මැෂින් එකක් කලින් අල්ල ගත්තර අබසරණ වොෂින් මැෂින් එක අල්ලලා ගැහුවා හරි ගියේ නැ දැන් මේ කොහෙවත් ඉන්න කොහෙද මන් දන්නේ ප්‍රාදේශීය සභාවකද මොකේ දින අපතේක්ව ධම්මල දැන් අහයි කාදිනල්තුමාව නිකන් කාදිනල්තුමාට නිකන් එහෙම් මෙන් ගල් කැට ගහනවා රනිල් වික්‍රමසිංහ අපි හිතුවා ඊට වඩා ටිකක් ස්මාර්ට් වෙයි කියලා උඹලන් යද ඊටත් වඩා අපතේ ඊටත් වඩා අපතේ ආදිනල්තුමන්ට මේ සටන ගෙනියනවා වගේම අද අපි අඩුම තරමින් කියන්නේ මේ රටේ ජනතාව මූණ දීලා තියෙන මේ බරපතලම ප්‍රශ්න ගැන ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ස්පිරිචුවල් ලීඩර් කෙනෙක් ඉන්නවනේ ආචාර ධාර්මික ආගමික නායකෙක් ඉන්නවා නම් අද ඉන්නේ කාදිනල්තුමා විතරයි. ඒක ඕන මිනිහෙක් කියන දෙයක්. මේ IMF එක ගැන කිව්වේ ඉස්සරහටමයි IMF එක කරන්නේ මේ රට යටත් විජිතයක් බවට පත් කරන එක ණය චක්‍රේ හිර කරලා කියන එක කිව්වේ කාදිනල්තුමා විතරයි. කිසි කෙනෙක් මේ කිව්වේ නැහැ. මේ ණය චක්‍රේ හිර කරන එක මේක කුමන්ත්‍රණයක් කියන එක. පහළම ජන සමාජයේ විඳින දුක, කම්කරුවන් විඳින දුක වැඩ කරන ජනතාව විඳින දුක ඉස්සරහටම ඇවිල්ලා කිව්වේ කාදිනල්තුමා. කපි අගය කරන්නවට මේ රටේ පුරවැසියන් විදිය ආගම් පැත්තකට තියලා ඒක තමයි ආගමික නායකයන්ගේ වගකීම ස්පිරිචුවල් ලීඩර්ස් ලගේ. එවැනි වගකීමක් ඉටු කරන මොහොතක තමයි
රනිල් වික්‍රමසිංහ මේ වගේ නිකන් සොබ්බියෝ දාලා දෙකයි 50යි සොබ්බියෝ දාලා මේ නිකන් ටොකු අනින්න ලෑස්ති වෙන්නේ නතර කරනවායි සේව වගේ නිකන් පජාත වැඩ නතර කරනවා අපි කියන්නේ එහෙමයි පජාත වැඩ කරන්න එපා එනිසා අවසාන වශයෙන් කියන්නේ මේ රටේ සියලු මාංශයන් කඩා වැටෙන්න මේක නිකන් සොහොන් පිට්ටනියක් බවට පත් වී මේ ගමන් මග ආරම්භ කළේ මේට මාස 51කට කලින් ඇති වුණු මේ ම්ලේච්ඡ ප්‍රහාරේ ඒකෙන් ආරම්භ වුණු ඒකෙන් ගොඩනගපු ඒ ගහල සංස්කෘතිය තමයි තවමත් ඒ ගහල කල්ලිය ඒ යුන්ටා විග්‍රහණයට තමයි අපි අහු වෙලා තියෙන්නේ සා ජනතාවට සටන් කරන්න වෙනවා යුක්ති ඉල්ලා කරන සටන එක පැත්තකින් මේ අපි යුක්ති ඉල්ලා කරන සටන මාස 51ක් ගිහිල්ලා කරන මේ සටන මේක හුදෙක් මේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වෙච්ච ජීවිත අහිමි වෙච්ච ඒ වගේම කායික සහ මානසික වශයෙන් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්න ඒ සහෝදර සහෝදරියන්ට යුක්ති ඉල්ලා කරන සටනක් පමණක් නෙමෙයි මේ රටේ ජනතාවගේ මේ රටේ ජනතාවගේ ජීවිත වෙනුවෙන් කරන සටන તો මේ සටන බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රභූන්ට එරෙහිව මේ ගරා වැටිච්ච මේ ගහලයන්ට එරෙහිව කරන සටන ඒ අවසන් කරන්නේ කොච්චර කඩා වැටිලාද කියනවා නම් අපි දැන් මේ අවසානම කරන්නේ මේ ක්‍රිකට් මැච් දිනන්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් චෙක් එකක්වත් ලියා ගන්න බැරි රටක ඈ අර බාබර් හසන් නහනවලු මට ඩොලර් 5000ක්ද ලැබෙන්නේ ඩොලර් 2000ක්ද ලැබෙන්නේ කියලා අර මේ දීපු චෙක් එකේ ඩොලර් 5000 යටින් දාලා තිනවලු අකුරෙන් තිනවලු ඩොලර් 2000යි කියලා ඌ හිතනවලු යකෝ මේක රටක් නෙමෙයි මේක මහ පිස්සු ලාන්තයක් නේ කියලා ඈ අර දීපාල් සිල්වා කියපු කතාව හරියටම හරි සින්දුව හරියටම හරි මේ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සු කියලා කිව්වනේ ඔක අපිත් විශ්වවිද්‍යාල යන කාලේ ඉතාම ආදරෙන් අහපු සින්දුවක්. ඒක තමයි හරියට හරියන්නේ. ඌ පිස්සු හැටිලලු. පකිස්තාන් නායකයා. යකෝ මේක රටක්ද කියලා. ඈ එකක තියෙන ඔක්කොම එකේම එකම මේ මේ චෙක් එකේ ඉලක්කමෙන් 5000යි. ඉලක්කමෙන් 5000යි අකුරෙන් 2000යි. ඌ අහනවලු 5000ද 2000ද දෙන්නේ. 5000 දෙනවා නම් අනිත් 3000 කෝ යකෝ කියලා. මොකද ඉච්චරට කෙලිනේ උන්නේ මෝ. ඈ මෙන්න රට මෙන්න රාජපක්ෂල දීපු රට මෙන්න මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ රට ඇද වැටිලා තියෙන තැන මේ මොකද කරන්නේ පාරට ඇවිත් සටන් කරනවා හැරෙන්න මොකද කරන්නේ මේ ගහලයන්ට එරෙහිව සටන් කරනවා හැරෙන්න එනිසායි අපි නැවත නැවත කියන්නේ සටන් කිරීම හැර පාරට ඇවිත් අරගල කිරීම හැර යුක්තිය ලබා ගන්න බෑ මේ ඔක්කොම යොන් ඉන්නේ හොරට නිදාගෙන හොරට නිදාගන්න නිදාගත්තේ උඹ කූද්දන්න නම් බැරිය. උඹ කූද්දන්න බෑ වාර්තා පිට වාර්තා එළියට දැම්මත් උඹ කූද්දන්න බෑ. මොකද උන් ප්ලෑන් එකකට වැඩ කරන්නේ උන්. ඒ සරගලයට ජය. 2019 අප්‍රියල් 21 වෙනි දින එනම් මේ පාස්කු ඉරිදුන සිදු වුණු මේ මහා ඛේද වාචකයට අදට හරියට මාස 51ක් අවුරුදු 4යි මාස 3ක් මේ කාලයේ පුරාවටම අපි හඬගාලා කියා සිටියා මේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙනකම් අපි නිහඬ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපි කියා සිටියා ඉතින් ඕනෑ කමින් මේ වින්දිතයන් මේ ආකාරයේ වින්දිත තත්වයට පත් කරපු මේ මිලෙච්ඡ ක්‍රියාව පිටිපස්සේ තිබෙන්නා වූ ඒ මහා මොලකරුවන් සෑදූ ඒ සැලැස්ම කුමක්ද කියලා එළිදක්වනකම් අපි නිහඬ වෙන්නේ නැහැ කියලා. අද අපි නැවත වතාවක් ඒ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ වෙන්දිතයන්ගේ ඒ තියෙනා වේදනාව දුක බෙදා ගනිමින් අපේ හඬ අවදි කරනවා මේ යුක්තිය හොයාගෙන යන ගමනට අපේ දායකත්වය ලබා දීම සඳහා
අපි දන්නවා ලංකේ ඉතිහාසයේ අපිට තියෙනවා සුවිශේෂී ලක්ෂණයක් අපේ නායකයෝ අතර. ඒ තමයි ඒ නායකයෝ වගකීම් බාරගන්නේ නැහැ. වගකීම් පැහැර අරලා එහෙම වගකීම් වලින් විනාශයක් හරි මොනාරි අතපසු වීමක් වුණාම ඒක වගකීම බාර ගැනීමට ඉතාම මැලි වෙච්ච නායකයෝ ඉන්න රටකයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ මෑතකදී ඔබ මම දන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඇති වෙලා තියෙන ගැටලු. බෙහෙත් නැතිකම විතරක් නෙමේ තියෙන බෙහෙත් ජනතාවට සුදුසු නැති බෙහෙත් කියන කතන්දරේ අපි අහලා තිබ්බා අහනවා. ඒ නිසාම ජීවිත ගණනාවක් මේ රටට අහිමි වුණයි කියන දෙයක් අපි දන්නවා. දැන් මේ ප්‍රශ්නේදී අපිට ඇහෙනවා මේ අමාත්‍යාංශයේ බාර ඒ ඇමතිතුමාගෙන් නිකන් අර කිසිම ගැම්මකට නැති වටිනාකමක් නැති ජනතාව තුට්ටුවට ගණන් ගන්න වාක්‍ය පෙළක්. ඔහු කියනවා ඉස්පිරිතාලට ඇතුළු වෙන හැම ලෙඩෙක්ම හොඳ වෙන්නේ නැහැ. සමහර අය මැරෙන. එහිඳ තමයි ඉස්පිරිතාල අස්සල මල් ශාලා තියෙන්නේ කියලා. මම දැන් වගකීමක් තියෙන ජනතාවට සංවේදී ජනතාව ගැන කැක්කුමක් තියෙන කෙනෙක් ගෙන් කටින් පිට වෙන්න පුළුවන් වචනද මේ කියන එක අපි ඊටාම ඕනෑකමින් හඬගාලා කියනවා. ඔහු මල්ශාලා ප්‍රවර්ධනය කරන ඇමති කෙනෙක් මිසක්ක සෞඛ්‍ය ඇමති කෙනෙක් නොවන බවයි අපේ හැඟීම. දැන් අපි එහෙම කියන්නේ ඇයි? මෙහෙම තමයි හැම ප්‍රශ්නකදීම අපේ නායකයෝ කර ඇරි. මම හිතන්නේ එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. ඒ 2019 අප්‍රියල් 21 වෙනිදා සිද්ධ වෙච්ච ඒ මහා ඛේදවාචකය ගැන මේ ආරංචිය මෙහෙම විනාශයක් වෙනවයි කියලා ආරංචිය ලැබුණු හැම මොහොතකම මේ ජනතාව ගණන් ගන්න නැතු ජනතාවට මේ ව්‍යසනය වෙයි කියන දේ ගැන හිතන්න නැතු ඔහේ බෝලේ පාස් කරලා මග හැරපු අපේ නායකයෝ ඉන්නේ පොලිසිය බුද්ධියන්සේ. ඒ වගේම අපිට තේරෙන විදිහට මේක දැනගත්ත හැම ප්‍රභූවරේක. එතකොට ඒකේ ප්‍රතිඵලය වුණේ මහා විනාශය. හැබැයි විනාශය වුණාමත් කවුද නිලධාරියෙක්ගේ මං හිතන්නේ ලේකම්ගෙන් ආරක්ෂක ලේකම්ගෙන් කටින් කියවලා තිබ්බා අපි හිතුවේ නෑ මෙහෙම විනාශයක් වෙයි කියලා. මේ තමයි අපේ සාමාන්‍ය මේ රටේ තියෙනව අපි පිළිගන්නව බැරි අපේ සමාජයේ ශිෂ්ට සම්පන්න සමාජයක් කියලා පිළිගන්න බැරි මෙහෙම හැඟීම් තියෙන නායකයෝ අපේ අතර ඉන්නේ. වෙනත් රටවලින් අපිට ඇහෙනවා ඒ අය තමුන්ගේ තනතුරෙන් අයින් වෙනවා. මෙහෙදි එහෙම කතා කරපුවම කියන මම මොකටද අයින් වෙන්නේ? ඒක මග වගකීම නෙමෙයිනේ කියලා. මම හිතන්නේ මේ ජනතාව ගැන කැක්කුමක් නැති ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින මේ නායකත්වය මං හිතන්නේ රටට මහා බරක් සහ රටට මහා අභියසනයක්. එම නිසා අපි ඉතා ඕනෑකමින් මතක් කරනවා කරුණාකර මේ යුක්තිය හොයාගෙන යන ගමනේදී තවත් මගහැරීම් සිදු කරන්න එපා. අතපසුවීම් සිදු කරන්න එපා. තවත් මේක මගේ වගකීමක් කියලා බාර නොගෙන කටයුතු කරන්නට එපයි කියන ඒ පණිවිඩය දෙන්නට අපි කැමතියි. ඒ නිසාම අද මේ මාස 52ක් ගෙවෙන දිනේදී අපි ප්‍රශ්න කීපයක් නැවතත් අහන්නට කැමතියි. ප්‍රශ්න 2021 ජූනි 12 වෙනිදා ඉදිරිපත් කරපු යුක්තිය ඉල්ලා අතිගරු ජනාධිපතිතුමා වෙත කතෝලික සභාවෙන් යවන ලද
sampurna lipiye sandahan wenawa karunu karana gananawa mewa tawamat apita prashna vitarai e walata uttara apita hoyala deelat na hoyanna unanduwak tiyenawada kiyana ekak apita ithama sakaya me me karunu osse api idiripat karannata kemathi visheshayenma ara Tak samudra hotel le kedi, Bombay putrua nogat, Jamil sambandha, monoade kerala tiyana vimarshana kiyana. Mokada apita viswasai, ohu hara, vimarshane ohu, karapu kale tula siduvecha de gana vimarshanayak hari vidiyata siddha una nan, kohomada මේ බුද්ධි අංච මේ මේ විනාශකාරී මේ බෝම්බ පුපුරවා ගත්ත අය එක්ක තිබ්බ සම්බන්ධය මොකද්ද කියලා හොයා ගැනීමට අපිට විශ්වාසයි හැකියාව උදා වෙනවායි කියලා මේකෙන් අහනවා අපි මේ මේ ලියවිල්ලෙන් අහලා තිබ්බා ඊටම ඕනෑකමින් ඉදිරිපත් කරන්නට කියලා පෙරවරු 8:51ට පමණ අවන්හලේදී අසුන්ගෙන හිඳගන්නා ජමීල් ඔහුට පිටෙහි පැලඳ සිටි ඔහු පිටෙහි පැලඳ සිටි ගමන් මල්ල සිය උකුල මතටගෙන එහි මතු පිට පරීක්ෂා කිරීම ආරම්භ කළේ මේ සඳහන් වෙන්නේ පාස්කෝ ක්‍රිසම් සභා වාර්තාවේ පළවෙනි වෙලුමේ 213 වෙනි පිටුවේ In මද වේලාවකට පසු ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණ බව පෙනී යයි. එම ඇමතුම කවරකකින් ලැබුණේද කුමන ආකාරයේ ඇමතුමක්ද යන්න පැහැදිලි නැත. නමුත් විමර්ශන කොමිසම් නිරීක්ෂණය කරන ලද කාරණයක් වන්නේ එම ඇමතුම ඔහු වෙත ලැබුණේ ජමිල් විසින් ඔහුගේ ගමන් මල්ල පිරික්සීම ආරම්භ කිරීමෙන් පසු බවයි. මේ පිළිබඳව මීට අමතර කිසිදු කරුණක් වාර්තාවේ සඳහන් නොවෙනවයි කියලා සඳහන් කරනවා. මේ ඇමතුම ගැන මින් ඉදිරියට කිසිදු පරීක්ෂණයක් සිදු කර තිබෙනවද? අදාළ දුරකථන සමාගමේ දත්ත පරීක්ෂා කිරීමෙන් එම එය පහසුවෙන්ම සොයාගත හැකියි අපිට හැඟීමක් ඇත. එසේ නොවන්නේ ඇයි? එසේ නොවුනේ ඇයි කියන එක අපිට තවත් ප්‍රශ්නයක්. තාත් සමුද හෝටලයේ බෝම්බේ පුපුරවන්න නියමිත ජමිල්ගේ නිවසට හමුදා බුද්ධාංශ නිලධාරීන් කඩිනමින් ගියේ කොහොමද? පාස්කු වාර්තාවේ මේ පිළිබඳ පැහැදිලිවම සඳහන් වෙනවා. ඔවුන්ගේ ගෙදරට කොහොමද මේක පුපුරව නොගත්ත ගාම්ම බුද්ධාංශ නිලධාරීන් ගිහිලා තිබෙන්නේ කියලා. ජමිල් ජීවිතෙන් සමුගන්න ජීවිතේ විනාශ කරගන්න හැබැයි ඔහුගේ බිරිඳ ඉන්නවා ඒ බිරිඳගෙන් මොන වගේ විමර්ශනයක් සිද්ධ වුණාද බිරිඳගෙන් සාක්ෂි අරගත්තද බිරිඳගෙන් කරුණු කාරණා දැනගත්තද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක් එතකොට අපි ඊට ඕනෑකමේ මේ අවුරුදු 4 මාස 3ක් ගෙවෙන දවසේදී නැවතත් මතක් කරනවා මේ මගහැරුණු විමර්ශනයක් මිට වඩා ගණනාවක් තියෙන මගහැරුණු විමර්ශන. නමුත් අපි හඬ අවදි කරලා ඉල්ලා සිටිනවා මේ විමර්ශනය ගැන ජනතාව දැනුවත් කරන්න. ජමිල්ට ඒ දුරකථන ඇමතුම ලැබුණේ කොහෙන්ද කාගෙන්ද? ජමිල් එක්ක බුද්ධාංශ පවත්වාගෙන ගිය සම්බන්ධතා මොනවද? ඒකම බුද්ධාංශ ජමිල්ගේ ගෙදර ගිහිල්ලා ඔහු ගැන විමර්ශනය කරලා ඒ අතරතුර කාලයේදී ඔහුව අල්ලා ගැනීමට බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නේ අද අපිට තාමත් තියෙනවා. ඔහු ඒ හෝටල් එකෙන් එළියට ගිහිල්ලා දෙහිවලදී ඒ බෝම්බේ පුපුරවා ගන්න මොහොත දක්වාම තිබ්බ කාලයේදී ඇයි ඔහුව අත්අඩංගුවට ගන්නට බැරි වුණේ? බුද්ධාංශ ඔහු ගැන මෙච්චර සම්බන්ධකමක් තිබ්බනම් බුද්ධාංශ වලට ඇයි ඔහුව අත්අඩංගුවට ගන්න බැරි වුණේ?
Eka tamai api itama one akamin handagala kiyanne karunakara me vimarchane gana apita apiyo danuwat karanna me vimarchane kohomada siddha vela tiyenne kiyana eka gana apiyo danuwat karanna mokada e sambandhawa apita wenin ekama sthanayakawat apita karunu karana eliyata ewillla naha emne man hitanne eka tamai satye දැන් මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා විමර්ශන හරියාකාරව සිද්ධ නොවු. ඒ නිසා අපි හිතා ඕනෑකමින් කියනවා යුක්තිය පසඳාලන්නට නම් කරුණාකර මේ හිර වෙච්ච අතහැරුණු ඕනෑකමින් අතහැරලා දාපු මේ ස්ථානවල ස්ථාන ගැන මේ සිද්ධීන් ගැන විමර්ශන කටයුතු හරියාකාරව කරන්න. අපිට විශ්වාසයි ඒ හැම කටයුත්තක්ම ඔස්සේ අපි අර බලාගෙන ඉන්න අපි අර ඕනෑකමින් ඉදිරිපත් කරන්නට නැත්නම් උලුප්පාලන්නට පෙන්වන්නට උත්සාහ කරන ඒ මහා මුලකරුවන්ගේ සැලැස්ම අපිට එළිදක්වන්නට පුළුවන් වෙයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ මාස 51ක් පෙරෙන අද දිනේදී අපි ඊට ඕනෑකමින් හඬගාලා කියනවා පාස්තු ඍදුන සිදුවන මේ ව්‍යසනය කාලේ වැලිතලාවට යට කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන කොච්චර කල් ගියත් මේක කොච්චර කල් ඇදගෙන යන්න හැදුවත් අපි අවදියෙන් ඒ සම්බන්ධව සංවේදීව කටයුතු කරනවායි කියන එක අපි මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. ඒ වගේම අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනව කටයුතු කරමින් මේ හැම දෙයක් කෙරෙහිම සාධාරණ විනිශ්චයක් ලබා දෙයි කියන ඒ කාරණාවත් අපේ හදවත් තුළ තියෙනවා අපේ විශ්වාසයක් හැටියට අපි පවත්වාගෙන යනවා. ඒ එක්කම අපි ඊටාම කනගාටුවෙන් මතක් කරනවා නැවත නැවතත් මේ පාස්තු ඍදුන සිදුවෙච්චේ ව්‍යසනයේ සම්බන්ධව තිබ්බ ජනාධිපති කොමිසම් සභාව වාර්තාවේ නිර්දේශ විශේෂයෙන්ම ඉහළ තැන්වල බැජබෙන පොලිසියේ ලොක්කන් ගැන සිදුවන්නේ නැහැ කියලා. අද වෙනකොටත් ඒ අය තවමත් ඒ නිලතල දරමින් කිසි දෙයක් සිදු නොවුනා වගේ කටයුතු කරන එක ගැන දැක්කම අපිට ඊටාම හිතට අමාරුවක් දැනෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් නැගෙනවා ඇයි ඇයි මේ විනය පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම මේ සම්බන්ධව විමර්ශනයක් කරලා ඒ අයට චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නට කියලා තිබෙද්දි ඒ දෙයක් සිදුනවන්නේ කොයි විදිහේ බලපෑම් නිසාද කියන කාගේ බලපෑම් නිසාද කියන එක අපි නැවතත් මේ අවස්ථාවේදී අහන්නට කැමතියි. අපි දන්නවා අපි ආයතනයක් හැටියට නිලන්තරයෙන්ම පොලිස්පතිට දැනුම් දුන්නා කරුණු කාරණා ගණනාවක් මේ ගැන විමර්ශනය කරන් මේ අය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද මේවා නිර්දේශ. හැබැයි ඒවා තුට්ටුවකටත් ගණන් නොගෙන නොගත් ස්වභාවයකුයි අපි දකින්නේ. හැබැයි අපි සැලෙන්නේ නැහැ. අපි අතාරින්නේ නැහැ. අපි මේ සටනේ දිගින් දිගටම සිටින බව මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. නීතියේ ඒ රැහැනට ඒ සමගෙනෙක්වම අසු කරලමින් මේ ව්‍යසනයට යුක්තිය හොයාගෙන යන ගමන අපි අවසානය දක්වාම රැගෙන යනවායි කියන ඒ පොරොන්දුව දෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. විශේෂයෙන්ම අපි දැන් වසර ගණනාවක් තිස්සේ හැමදාම මේ පාස්තු බෝම්බ ප්‍රහාරය අමතක වෙන්න නොදී මේක නැවත නැවත ඒ සටන අලුත් කරමින් නැවත නැවත ඒ සටනට ජවයක් දෙමින් නැවත නැවත මුළු රටටම මේ සිද්ධ වෙච්ච ඛේදවාචකය මතක් කරමින් හැම 21 වෙනිදාම මේ සටන ඇතුලේ මේක මතක් කරන වැඩපිළිවෙළවල් කරගෙන යනවා. විවිධ කණ්ඩායම් විවිධ තැන්වල විවිධ විදියට මේ සටනේ ඉන්නවා. එතකොට අපි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ සටනට නායකත්වය දෙනවා. තවත් පියවරු ගණනාවක් මේ සටනත් එක්ක අපිත් එක්ක ඉන්නවා. එතකොට අපි පාස්කු බෝම්බ ප්‍රහාරය දැන් වසර 4ක් ඉක්ම ගිහිල්ලා
api e satan digin diketama digin diketama mata karmin karena wa. එතකොට ඔබට මතකයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මෙරටේ ජනාධිපති විදියට හිටියේ මෛත්‍රීපාල සිරිසේන මෙරටේ අගමැති විදියට හිටියේ රනිල් වික්‍රමසිංහ එතකොට රනිල් වික්‍රමසිංහට කෙලෙව්වෙම මේ පාස්කු බෝම්බ ප්‍රහාරය තමයි ඔහුගේ ආණ්ඩුවට ඔහුගේ බලයට ඔහුගේ අගමැතිකමට කෙලෙව්වේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය තමයි එතකොට රනිල් වික්‍රමසිංහට වගකීමක් වගවීමක් තියෙනවා තමන් අගමැති වෙලා ඉන්නකොට සිද්ධ වෙච්ච පාස්කු බෝම්බ ප්‍රහාරයේදී ඒ සිද්ධ වෙලා Sidda vechya, ee jatik arakshavu binda vetima venuven den peni hitinna. Ranil Wickremesinghe tamange aanduwa gihilla Gotabaya Rajapaksha awata passe vipakshaye innakota andanna welapenna gatta Pasku bomba praharaya venuven parikshana illanna gatta Pasku bomba praharaya athule thibitcha samahara karunu gana digin digatama katha kara peni hitiya. Habai gataluwa tiyenne eda hitiya Ranil Ada කොහෙද ඉන්නේ ඔබ මේ හඬපටේ අහන්න මීට වසරකට කලින් රනිල් වික්‍රමසිංහ කතා කරනවා මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විපක්ෂයේ ඉන්නකොට ඉන්දියා පිළිබඳ අලුත් කරුණු දැන් හෙළි වෙලා තියෙනවා ශානි අභිෂේකර කියන අනුව මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණ බව මේක නොවැම්බර් මාසයේ 2019 ට පෙර ශානි අභිෂේකර සඳහන් කළා තියෙනවා එහෙනම් මේ කරුණු සියල්ලම කලකලා බැලුවාම විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ මේ පරීක්ෂණය ගැන. ඇයි මේ නිලධාරීන් වත්අඩංගුවට ගන්නේ? ඇයි මේ ඇයට විරුද්ධව නඩු දාන්නේ? මේ තියෙන කාරණා ගැන ඇත්ත වශයෙන්ම පරීක්ෂණයක් කරන්නේ නැද්ද? මේ මේ අවස්ථාවේදී මං හිතන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් අරගත යුතුයි. දැන් මේ රනිල් වික්‍රමසිංහ එදා කියනවා මේක හමුදා රටේ බුද්ධිංශය ඇතුළු ආරක්ෂක අංශ වල කුමන්ත්‍රණයක් එතකොට ශානි අභිෂේකර මහත්තයාව අයින් කරේ කුමන්ත්‍රණයක් එතකොට ඒ ශානි අභිෂේකර මහත්තයා වගේ නිලධාරීන් අයින් කරපු එක වැරදි එතකොට මේක ඇතුළේ බුද්ධිංශය ඇතුළු අනිකුත් අය එකතු වෙලා කුමන්ත්‍රණය කරා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියන එක එදා රනිල් වික්‍රමසිංහ කියන විපක්ෂයේ ඉන්නේ නැති එතකොට අද රනිල් වික්‍රමසිංහ කොහෙද ඉන්නේ අද රනිල් වික්‍රමසිංහ ඉන්නේ ආණ්ඩුව ඇතුළේ මෙරටේ ජනාධිපතිවරයා විදියට එතකොට රනිල් වික්‍රමසිංහ අද වෙන විට ශානි අභිෂේකර සම්බන්ධයෙන් අරන් තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද? දැන් රනිල් වික්‍රමසිංහ කියනෝ නම් එදා ශානි අභිෂේකරව අයින් කරේ මේ පරීක්ෂණ කටයුතු වලින් ඉවත් කරේ වැරදි සහගත විදියට කියලා. එහෙමනම් අද ඔහු ඒ වෙනුවෙන් වසරකට පස්සේ අරන් තියෙන පියවර මොකක්ද? අද රනිල් වික්‍රමසිංහ කියනවා මේක බුද්ධිංශ සහ ආරක්ෂක අංශවල කුමන්ත්‍රණයක් කියලා. මේ ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ කියලා. දැන් අවුරුද්දකට පස්සේ රනිල් වික්‍රමසිංහ මොකක්ද මේ සම්බන්ධයේ පරීක්ෂණ පවත්වලා තියෙන්නේ? මොකක්ද කළා දින්නේ බුද්ධිංශ වලට? මොකක්ද කළා දින්නේ ආරක්ෂක අංශවල නිලධාරීන්ට? ඔය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇතුලේ තමයි මේ ආරක්ෂක අංශවල නිලධාරීන් උසස් නිලතලවල තාම වැජබෙන්නේ. කෝ රනිල් වික්‍රමසිංහගේ ඒ කටේ තිබිච්ච නරිවාද ඒ තිබිච්ච සාධාරණත්වයේ යුක්තිය කොහොමද? ඉදත් රනිල් වික්‍රමසිංහ ඔහොම තමයි. රනිල්ගේ හැම දෙයක්ම තියන්නේ වචන වලින් විතරයි රනිල් හැමදාම ෆේල් වුනේ ඒකයි. රනිල්ට ක්‍රියාවෙන් කිසි දෙයක් කරලා පෙන්නන්න හැකියාවක් නැහැ. රනිල් අර වජිර අභිවර්ධන නියම සට්ටඹිය රනිල් වික්‍රමසිංහට ළඟටම ඉන්න. වචන වලින් විතරක් ආතල් දෙනවා. රනිල්ට ආතල් දෙන්න රනිල්ගේ ආතල් ගොඩක් තියෙනවා. එක ආතල් එකක් තමයි වචන වලින් අහලා. අහපුවම කනට දෙන ආතල් එක තමයි අර වජිර අභිවර්ධන රනිල්ට දෙන්නේ. රනිලුත් එහෙම තමයි. රනිලුත් රටේ ජනතාවට කනට ආතල් විතරක් දෙනවා. වැඩ කරන්නේ නැහැ. දැන් අනිත් එකා තමයි හරින්ගේ ඊළඟ එකා මනුෂ්‍ය අර රයිගමේ ගම්පලයේ වගේ පාස්කු පාරේ කරේ තියන් ගිය අනිත් දෙන්නගෙන් අනිත් එකා තමයි මනුෂ නානයක්කාර. මනුෂ නානයක්කාර ඒ කාලේ තමන්ගේ ආණ්ඩුවේ ඉන්නකොට මැරෙන්න ගියා වැළලෙන්න ගියා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් පපුවට ගහගත්තා. පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතය ගැන ලොකු කතන්දර කිව්වේ. එතකොට අපි අහමු ඊළඟ මනුෂ නානයක්කාර මොකද්ද කියන්නේ කියලා. බෞද්ධ ටික දැන් ගන්න පුළුවන් කතෝලික ඡන්ද ටිකක් ගන්න ඕනේ වෙනවා මේක කෙනෙකුට කියන්න පුළුවන් මගේ උපකල්පනයක් කියලා හැබැයි මේක තමයි සිද්ධිය උනේ කතෝලික පල්ලියට ගහුවාම කතෝලික ඡන්ද ටිකක් ගන්න පුළුවන් බෞද්ධ ඡන්ද වලනොත් 70 කෙසේ වෙතත් 60ක්වත් ගන්න පුළුවන් කියන උපකල්පනය මත තමයි මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු අය සැලසුම් කරේ මේකට මැලේසියාවෙන් උදව් හම්බ වුණා රට රාජ්‍යයක් විදියට නෙවෙයි මැලේසියාවේ හිටපු පුද්ගලයෙක් ඉන්දියාවේ ගිහිල්ලා හිටපු පුද්ගලයෙක් අපේ ආණ්ඩුවාවෙන් පස්සේ චෝදනා තියෙන නිසා අයින් කරපු පුද්ගලයෙක් ඒ පුද්ගලයා එහෙට ගිහිල්ලා
ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ සියල්ල සැලසුම් කරන්න උදව් කරා. ඒ කවුද? ඒ තමයි සලේ. සලේ මේක පිටිපස්සේ හිටියා. ඊට අමතරව මේ රට ඇතුලේ මේකට ඕනි කරන ක්‍රියාදාමය සිද්ධ වුණා. තොරතුරු ටික ආවා. මෙහෙම සිද්ධ වෙනවා කියලා තොරතුරු එද්දි නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ටික හංගගත්තා. තමන්ගේ ලැප්ටොප් එක රීසෙට් කරා. ෆෝන් එක නැති වුණා කිව්වා රීසෙට් කරා. බිරිඳට දුන්නා කිව්වා. පරීක්ෂණ කණ්ඩායම ආව සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කණ්ඩායම හයක් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා මේක පිළිබඳ පරීක්ෂණය කරලා අවසානයේදී නිගමනය කළා මේ පාස්කු ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සම්බන්ධතාවයක් නැත කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධයක සම්බන්ධතාවයක් නැත කියලා ඔවුන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා මොකද වුනේ 21 වෙනිදා බෝම්බ පුපුරනවා 25 වෙනිදා ආමි මොහිදින් ගිහිල්ලා මඩකලපුවට මාතලේ සහරාන්වත් හම්බු වෙලා මෙතනින් කතා කරලා ගන්නවා ඕඩර් එක ISIS එකට කතා කරලා අපි තමයි කරේ කියලා වීඩියෝ එක මුලින් එවන්න කියනවා මේ සේරම හොයා ගන්නවා ආමි මොහිදින් කවුද කියලා හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම ශානි අබේසේ කරලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම CID එකට ගෙනවහම මොකද්ද කරේ මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරගෙන ගියා කාගෙන එතකොට ප්‍රොජෙක්ට් එක මේ තු දෙක කාලයක් මේ අපි කියන්නේ මේක අපේ හමුදාවේ වැඩක් කියලා මේක හමුදාපති දන්නේත් නෑ මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට හිතැති පාර්ලිමේන්තුවේ හමුදාවේ හිටපු බුද්ධිංශ කණ්ඩායම මේකට පැහැදිලිව සම්බන්ධයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වාර්තා නොකිරීම ගැන අපි එදා හැම තැනම කිව්වා අපේ කිව්වහම අපේ කටවල් වහන්න ආවා අද දැන් නැවත වතාවක් නිලන්ත ජයවර්ධන වැරදිකාරයා කරන්න හදනවා මොකද තමන්ට ඕනි සාක්ෂිය තමන්ට ඕන කට උත්තරේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යහපත් කෙලවරෙන් මෙහා පැත්තට ඇවිල්ලා වාඩි වුණානේ ඒ නිසා දැන් වැඩේ පහත් තැනින් යයි ගලා ජලය කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පිටට වැඩේ දාන්න දැන් සූදානම් වෙනවා ඒක බාර ගන්න බැරි නම් සූදානම් වෙන්න නිලන්ත ජයවර්ධනට හිරේ යන්න කියලා කියන්නේ දැන් කො දේශබන්දු දෙන්නකෝ දැන් මේ නඩුවේ පහදිලි වශයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තා කරලා තියෙනවා. ඔව් මේකේ වග උත්තරකාරයෙක් කියලා. අද CID එක බාර දීලා තියෙනවා. හැබැයි ඉතින් අහන්න දෙයක් නැහැ. තප්පන්නඩු දෙක මේ තමයි මනුෂ්‍ය නානායකකාර මීට වසරකට කලින් විපක්ෂයේ ඉන්නකොට කරපු කතාව. පාර්ලිමේන්තුව ඇතුලේ කරපු කතාව සිංහේක් වගේ ලොකුවට මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් පපුවට ගහගනිමින් කරපු කතාව. එතකොට මේකේ හු ප්‍රශ්න කරනවා නිලන්ත ජයවර්ධන ගැන. අද නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලය තීන්දුවක් ලබා දීලා මාස 6ක් ඉගුත්ලා ඉවරයි. ඒ තීන්දුවේ තියෙන නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න මාස 6ක් යන්නේ ඉස්සෙල්ලා කියලා. දැන් මාස 6ක් ගිහිල්ලා ඉවරයි. දැන් ওই මනුෂ්‍ය නානායකකාරී ඉන්න ආණ්ඩුවේ දැන් ওই නිලන්ත ජයවර්ධන තනතුරු ඔබවන්නේ. එතකොට සුලේෂ් සර්යාද කොහෙද ඉන්නේ? සුරේෂ් සල්ලේ සම්බන්ධයෙන් කියනවා කෙලින්ම පැහැදිලි ලෙසම මනුෂ්‍ය නානායකකාර කියන ඔහු තමයි මේකේ මහා මොලකරු ඔහු තමයි මේක මෙහෙව්වේ කියලා ගෝඨාභය රාජපක්ෂ රෝණ විදියට අද කෝ සුරේෂ් සල්ලේ ඒගොල්ලොත් එකකට ඉන්නේ එතකොට නිලන් මේ එතකොට ඒකත් එක්ක හිටපු අනිත් කණ්ඩායම මත කොහෙද ඉන්නේ දේශබන්දු දෙන්න කොහොමද දැන් අද දේශබන්දු දෙන්න කොහොමද ආණ්ඩුවේ ඉන්නේ ඊළඟට පොලිස්පති වෙන්න උත්සාහ කරමින් ඉන්නේ එතකොට මනුෂ්‍ය නානායකකාර තමන්ගේ කතාවේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ හැම දෙනාම චෝදනා කරමින් මේ කතා කරනවා. හැබැයි ඒ සියලු දෙනාම අද මනුෂ්‍ය නානායකකාර ඇමතිකම උහුලන ආණ්ඩුව ඇතුළට වෙලා තමන්ගේ තනතුරු වල සැප විඳිනවා. අද වෙන විට හරිනම් මේ සියලු දෙනා ඉන්න ඕනේ නිල ඇඳුම ගලවලා හිරේ ලගින්න ඕන කණ්ඩායම් පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන්. හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ රටේ බුද්ධිංශ ආරක්ෂක අංශවලට අද මොකද වෙලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් මේ හඩපටේගෙන මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරගෙන තියෙන පියවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කරන කතාවක් එතකොට ඒවා වැදගත් නැද්ද එතකොට අපිට කියන්න සිද්ධ වෙන්නේ පොලිස්පතිලා නීතිපතිලා බුද්ධිංශවල නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදටත් සහයෝගය දක්වනවා කියන එක තමයි කියන්නේ. එහෙම සහයෝගය නොදක්වනවා නම් මේවා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරන්න ඕනේ. කිසිම විමර්ශනයක් නැහැ මේ කිසිම දෙයක් සම්බන්ධයෙන්. එතකොට අපිට පේනවා එදා පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන මොහොතේදී එදා පාස්කු බෝම්බ ප්‍රහාරය කරගෙන යන මොහොතේදී මේ රටේ බුද්ධිංශ ඇතුළු ආරක්ෂක අංශවල ගණන මේකට සහයෝගය දුන්නා.
ඔවුන් දේශපාලනීකරණය වෙලා විකිණිලා හිටිය දේශපාලක්ෂින් පාලඥයින්ට. එතකොට අද වෙන විට අදටත් ඒක පරීක්ෂණ නොකරනවා කියන්නේ අදටත් මේ සමහර අය විකිණිලා තමයි තියෙන්නේ. අදටත් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් අපි කොච්චර කෑ ගැව්වත්. ඒක තමයි අපේ රටේ තියෙන බරපතල කාරණිය. එතකොට මනුෂ්‍ය නානකාරලා වගේ අය, හරින් ප්‍රනාන්දුර වගේ අය, රනිල් වික්‍රමසිංහලා වගේ අය අරිදා ගෝඨාභය රාජපක්ෂලාට අපි චෝදනා කරානේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඒ අහිංසක මිනිස්සුන්ගේ මිනි ටික විකුණගෙන දේශපාලනය කරා ඒකෙන් බලයට ආවයි කියලා දැන් මුං කරන්නේත් ඒකම තමයි. මනුෂ්‍ය කරන්නේත්, හරින් කරන්නේත්, රනිල් වික්‍රමසිංහ කරන්නේත් මේ අහිංසක මිනිස්සුන්ගේ මලමිනි ටික පෙන්නලා පෙන්න විපක්ෂයේ ඉන්නකොට ලොකුවට කෑ ගහලා Tamanට තනතුරු ටික ලැබුණාට පස්සේ කටවහගෙන නිකන් ඉන්නවා. තනතුරු ටික ලැබුණාට පස්සේ. එතකොට තනතුරු ලැබෙනකන් විතරද මුන්ගේ සටන තිබුණේ? Tamanට තනතුරු ටිකක් ලැබෙනකන් විතරද මේ මැරිච්ච මිනිස්සු ගැන කැක්කුමක් දුකක් තිබුණේ? ආණ්ඩුවක් ලැබෙනකන් ආණ්ඩු බලයක් ලැබෙනකන් විතරද Tamanට මේ මැරිච්ච මිනිස්සු ගැන දුකක් තිබුණේ? ආ එතකොට අර කඩුව පිටියේ කොච්චි කඩේ සියොන් වල මැරුනේ මේ මේ රටේ මේ 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 රටේම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි මේ මිනිස්සුන්ගේ ජීවිත වටින් නැද්ද? දැන් අපිට පේන්න තියෙන ලොකුම කාරණාව තමයි මුන් එකෙට්ටවත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් කිසිම වටිනාකමක් නැහැ. ඒක අපිට බරපතල විදියට තේරෙන කාරණයක් තමයි. ඒක 88 89 මිනිස්සු මරපු විදිය, මැරිච්ච විදිය, ඔය බටලන්ද, සූර්යකන්ද වගේ වදකාගාරවල රනිල් වික්‍රමසිංහල මිනිස්සු මරපු විදිය, කොල්ලෝ මරපු විදිය දැක්කාම ඒක අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට 83 අපි දැක්ක උතුරේ මැරිච්ච විදිය මිනිස්සු. එතකොට ඒවත් ඇතුලේ අපිට සංවේදී වෙන්න බැරුව ගියා. මේ සියලු සත්වෝ අපිත් එක්ක එකට ඉන්න කණ්ඩායම් මේක යුද්ධයක් නැතුව අපිට අපි හැමෝටම බැරුව ගියා. මේ අපිට මිනිස් ජීවිත වටින් නැති තැනකට අපි පත් වුණා. ඊළඟට කොරෝනා ආපුවම අපි මොකද කරේ? අපි මිනිස්සු මැරුණා. මිනිස්සු 5000 15000කට වඩා මැරුණා. ඒ මැරිච්ච මිනිස් ජීවිතයකට වටිනාකමක් තේරුන්නේ නැහැ. උන් කරේ මේක ව්‍යාපාරයක් විදිහට හම්බ කරගෙන තාපික කොරෝනා ආපුවම වැක්සින් එකේ ඉඳලා, ගේන බෙහෙත්වල ඉඳලා, ගේන මාස්ක් එකේ ඉඳලා ඊළඟට නිරෝධනය කරන්න Tamanට හිතවත් වුණට උන්ගේ හෝටල් වලට නිරෝධනය කරන්න දීලා ගිනි ගණන් අය කර අහිංසක මිනිස්සුන්ගේ විශේෂම රට ගිහිල්ලා එන මිනිස්සුන්ගේ මට අත්දැකීම් දින ඕන තරම් මගේ පවුලේ ගිනි ගණන් අය කරේ. ඒ අය කරලා ඇමති ගොල්ලන්ගේ බුද්ධු ඇවිල්ලා තමයි සමහර හෝටල් වලින් ඒ සල්ලි වල කොමිස් ටික අරන් ගියේ. ඒ දන්න දේවල් අපි තියෙනවා. එතකොට කොරෝනා එක පවා මුන් විකුණගෙන කෑවා මිනිස්සු මැරෙනකොට. ඊළඟට අපි දැක්කා අරගලයට ඉස්සෙල්ලා තෙල් පෝලිං වල මිනිස්සු මැරලා වැටුණා, ගෑස් පෝලිං වල මිනිස්සු මැරලා වැටුණා, කණ්ඩ බොණ්ඩ නැතුව ණය ටික ගෙවා ගන්න බැරුව මිනිස්සු සිය දිවිහානි කරගත්තා. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත වටිනාකමක් තිබුණේ නැහැ මේ දේශපාලකින්ද. තමන්ව පත් කරලා මේ අහිංසක මිනිස්සු තමන් බදු ගෙවලා ඒ බදු මුදලින් මිනිස්සුන්ව නඩත්තු කරන අහිංසක මිනිස්සු ගැන තමන් පත් කරුපේකා ගැනවත් වගේ වගක් වගකීමක් නැතුව මුන්ට ඕන කරන විදියට පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ වැටුප් ටික වැඩි කරගන්න, පහසුකම් ටික වැඩි කරගන්න, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ තමන්ගේ රක්ෂණය, මිනිස්සුන්ට බෙහෙත් නැහැ, මිනිස්සු මැරෙනවා, මිනිස්සුන්ට කණ්ඩ නැහැ, මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් අවශ්‍යතාවයන් නැහැ. හැබැයි තමන්ගේ රක්ෂණය වැඩි කරගන්න, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. ඒ රක්ෂණය වැඩි කරගෙනත් මෙහෙන් බෙහෙත් ගන්නෙ නැහැ. මුන් යන්නේ සිංගප්පූරුවේ. ඒ රටවල් වලට යන්නේ. ලංකාවේ සෞඛ්‍ය ගැන මේ මුන්ට විශ්වාසයක් නැහැ. ලංකාවේ දොස්තරලා ගැන බෙහෙත් ගන්න මුන්ට විශ්වාසයක් නැහැ. මුන් යන්නේ අපේ බදු මුදලින්, අපේ සල්ලි වලින්, අපේ වලින්ම නඩත් වෙලා අපිටත් කෙලවල මුන් යන්නේ වෙන රටවල් වලට. ගිහිල්ලා මුන් ඒ රටවල් වලින් බෙහෙත් අරන් එනවා. අපිට බෙහෙත් ටිකවත් නැහැ. දැන් අද වෙන විට අපිට වෙලා තියෙන්නේ අන්න ඒක තමයි. මිනිස් ජීවිත මුන්ට වටින්නේ නැහැ එදා ඉඳන්ම. අද වෙන විට රෝහල් වල බෙහෙත් ටික ගන්න හැකියාවක් නැහැ. අද වෙන විට අපිට පේනවා කොහොමද බෙහෙත් ආසාත්මික වෙලා අද සමහර අයට වෙලා තියෙන තත්ත්වය. සමහර මිනිස්සු මැරෙන අහිංසක ගෑන් ළමෙක් මැරුණා පහුගිය දවස්වල. එතකොට මිනිස්සු මැරෙනවා, මිනිස්සු බෙහෙත් ආසාත්මික වෙලා ඉවරලා සම්පූර්ණ අසාධ්‍ය වෙනවා. හැබැයි මේ සෞඛ්‍ය ඇමති ඇතුළු ඇමති මණ්ඩලයේ 7-5කට ඒව ගණක් නැහැ. මොකද ගණන් ගන්න ගියොත් අවුල්. මොකද ගණන් ගන්න විදිහක් නැහැ. මුන් හදිස්සිය බෙහෙත් ගන්නවා. බෙහෙත් ඉවර වෙනකම් බලන් ඉඳලා ඉවර වෙන්න දීලා හදිස්සිය බෙහෙත් ටික ගේනවා. හදිස්සිය බෙහෙත් ටික ගේනකොට අර කරන්න ඕනේ ක්‍රියාපටිපාටිය බෙහෙත් ගෙන්නන්න ඕන ක්‍රමවේදයෙන් පිට තමයි බෙහෙත් ගෙන්නන්නේ. ඒකනේ හදිස්සියෙන් ගෙන්නන්නේ. එතකොට හදිස්සියෙන් බෙහෙත් ක්‍රමවේදයෙන් පිට බෙහෙත් ටික ගෙන්නනවා. එතකොට ඒකේ ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ. ඒක අඩු මිලට ගේන බෙහෙත වැඩි මිලට ගෙන්නලා ඒකේ කොමිස් ටික ගන්නවා. ඊට අමතරව තමන්ට හිතවත් සමාගම් වලට ඒවා බාර දෙනවා. ඊළඟට මේක ඇතුලේ ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ නැති නිසා ඕන බහල බෙහෙතක් ඕන
ඕන රටකින් ගේන්න පුළුවන් තමන් කැමති රටකින්. ගෙනල් ඉවර වෙලා මේ බෙහෙත ගැන ඊට පස්සේ වගකීමක් වගවීමක් නැහැ. බෙහෙතට මොන හරි වුණාට පස්සේ ආ මේවා සාමාන්‍ය මරණ. මේ වගේ ඕනේ ඒ ඉඳලා හිටලා ඒ වගේ මරණයක් වෙනවා. දැන් පහුගිය ටිකේ මේවා අපිට ආරංචි වුණාද බෙහෙත මේ මේ විදියට විස වෙලා. මේක මේ 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 මෑතකදී සිද්ධ වෙච්ච දෙයක්. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයා කතා කරන්නේ ආහාරි මේක සාමාන්‍ය දෙයක් මේක ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි කියලා හිනා වෙනවා හිනා වෙලා ඉවර වෙලා මේ මැරිච්ච මිනිස්සුන්ට අවමන් කරනවා රටක සෞඛ්‍ය අමාත්‍යවරේ කරිනම් ඉල්ලා අස්සෙන්න ඕනේ කෙහෙලිය රඹුක් කැල්ල වගේ එකෙක් මේ මොහොතේ ඉල්ලා අස්සෙන්න ඕනේ මෙරටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරනවාට මුන් අනිවාර්යයෙන්ම අපි දන්න කාරණාවක් මේ 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 අහිංසක මිනිස්සුන්ගේ ජීවිත මේ විදිහට සෙල්ලම් කරන්නේ මේවල මේ ඖෂධ මාෆියාව එක්ක මුන් ගනුදෙනු කරනවා ඒ වලින් එන කොමිස් මුන්ට එනවා මේ ඇමතිලා නිකන් නෙමෙයි ඔය ඇමති ගම් වලට සටන් කරන්නේ මේ වලින් එන කොමිස් මුදල් එනවා එතකොට මිනිස්සු මැරුණට කමක් නැහැ මිනිස් ජීවිතයක් නැති වුණාට උන්ට මිලියන ගණන් උන්ගේ බැංකු පොත්වලට වැටෙනවා හරිනම් මේ මොහොතේ මේ වන විට කෙහෙලිය රමුක් කල්ල ඇතුළු ওই නිලධාරින්ගේ ওই බෙහෙත් මාෆියාව ඉන්න නිලධාරින්ගේ බැංකු පොත් ටික විගණනය කරන්න ඕනේ වත්කම් ටික හරියට බලන්න ඕනේ මේ කොහොමද වත්කම් අරගෙන තියෙන්නේ කියන එක ඒක හරියට විගණනය කරන්න ඕනේ මේ මොහොතේදී ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කරන්න ඕනේ බෙහෙත් මාෆියාවේ ඉන්න කණ්ඩායම් එක ඔවුන් කොහොමද ගනුදෙනු කරන්න කියලා කේලිය වගේ එකෙක් මේ මොහොතේදී ඉල්ල අස්වෙන්න ඕනේ හරිනම් හැබැයි අපිට වෙලා තියෙන බරපතල විදියට මුන් මේවා වහ ගන්නවා කේලියට සෞඛ්‍ය ශාස්ත්‍රයට මොකද්ද තියෙන සුදුසුකම සෞඛ්‍ය ශාස්ත්‍රය කරන්න එහෙම කිසිම සුදුසුකමක් නැහැනේ ආචාර්යකමක් තියෙනවා හැබැයි ආචාර්යකමක් ගන්න මම දන්න සුදුසුකමක් කෙහෙලියට තිබිලා නැහැ කෙහෙලියට තිබිලා තියෙන දුරාචාර සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා විදියට ඉන්නකොට අපිට ආරංචි ඔය රාජ්‍ය නාලිකාවලට ටෙලිනාට්‍ය ටික පාස් කරන්න කොහොමද දුරාචාර විදියට මුදල් ගත්තේ කොහොමද දුරාචාර විදියට පගාවක් විදියට නිලිය මේ ගෙනත් දෙන්න කියලා සමහර අධ්‍යක්ෂකවරුන්ට කිව්වේ කියන කාරණා අපිට අපි දන්නවා ඒ අපිට කියලා තියෙනවා එතකොට ආචාරගම කොහොමද කෙහෙලියගෙන අමු දුරාචාරයෙන් අපි දැක්කනේ පිටරට ගිහිල්ලි වල බැල්කනියෙන් පයින්න කියලා දුරාචාර කරන්න කියලා අතපය කඩා ගත්තට එතකොට දුරාචාරයේ සම්බන්ධයෙන් ආචාර්ය මම දන්නේ අනිත්‍යව සම්බන්ධයෙන් කෙහෙලිය කියන්නේ දුරාචාරයේ සම්බන්ධයෙන් නම් පට්ට ආචාරවරේ එතකොට ඒ වගේ වුන් ඇමරිකන් වලට දාන්නේ උන්ට පයින් ගහන්න ඕන මෙරටේ මිනිස්සු ගැන හිතන්නේ නැතුව ඒ වගේ වුන්ව දාන එකද ඒ නිසා අපිට කරන්න තියෙන්නේ දැන් පාස්කු ප්‍රහාරය වෙනින් අපි සටන කරනවා අපි ඒක ජාත්‍යන්තරයටත් ගෙනියනවා හැබැයි මිනිස්සුන්ගේ ජීවිත ගැන වටිනාකමක් මුන් අකාටවත් නැහැ කියන එක අපිට දැන් මේ මොහොතේ පේනවා ඒ හින්දා මේ රටේ මිනිස්සු හැමෝම එකට එකතු වෙලා එක පෙළට මේ හැම එකක් විනිවෙම නැගිටින්න ඕනේ මොකද පාස්ට්‍රියේ මැරුණත් පාරේ තෙල් ගන්න ගිහිල්ලා මැරුණත් බෙහෙත් වලින් රෝහල් වල මැරුණත් මේ ඉන්න ඇමති මණ්ඩලයේට සද්ද පහකට ගාණක් නැහැ. උන්ට බදු ගෙවන මිනිස්සු වෙනුවෙන් උන්ට කැක්කුමක් නැහැ. උන්ට ඕනේ කාලා බීලා මේකෙන් ඕන කරන විදියට තමන්ගේ පවුල් ටික නඩත්තු කරගෙන තමන්ගේ බැංකු පොත් ටික පුරවගෙන මේ රටට කෙලුණත් කමක් නැහැ. උන් සුපිරි ජීවිත ගත කරන්නේ. ඒ හින්දා මතක තියාගෙන ඉන්න අරගලයේ 2.0 එක ආයේ එනවා. අරගලයේ 2 ආයේ එනවා. අන්න එතකොට උඹලට දුවන්න පාරවල් නැති වෙයි. අරගලයට ජය වේවා කියලා මම නවතිනවා ස්තුතියි. මාස 51ක් පහු වෙලත් අද වෙනකන් මහජනතාවට අවස්ථාව ලැබිලා නැහැ මහජන මුදල් වියදම් කරලා කරපු විමර්ශන වාර්තා පරිශීලනය කරන්න. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කියලා කොමිෂන් සභාවක් පත් කළා. සම්පූර්ණයෙන්ම මහජන මුදලින් නඩත්තු වෙච්ච මේ කොමිෂන් සභාව තමන්ගේ සම්පූර්ණ වාර්තාව සමග සියලුම වෙලුම් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීලා ඉවර කළා. ජනාධිපති ලේකම් කාර්යාලය සිවිල් ක්‍රියාකාරීන් ආගමික නායකයන් ඇතුළු බොහෝ පාර්ශ්ව මේක ඉල්ලද්දී දෙන්නේ නැතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ හංගන් ඉඳලා අන්තිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පවා මේ සම්බන්ධයෙන් කතාබහට ලක් වුණාට පස්සේ එන පීඩනය දරා ගන්න බැරුව ජනාධිපතිවරයා විසින් ජනාධිපතිරයාගේ උපදෙස් මත කියලා ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත කියලා මේ වෙලුම් ටික යවුවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට යවුවට පස්සේ අපි දැක්කා හරින් ප්‍රනාන්දු වගේ මන්ත්‍රීවරු සමහර මේ සාක්ෂි සටහන් ෆොටෝ ගහලා Facebook එකේ දාලා තිබ්බා Twitter කරලා Twitter එකේ පළ කරලා තිබ්බා. ඒ වුණාට තවමත් ඒ වෙලුම් මහජනතාවට විවෘත කරලා නැහැ. පහුගිය දවස්වල ජනමාධ්‍ය වාර්තා කළා රදගුරු සම්මේලනයේට මහජන ආරක්ෂක අමාත්‍යාංශෙන් CD 6ක් දුන්නා කියලා මේ වෙලුම් ඇතුළත් කරලා. එහෙම වුණාට ඇයි මේක මහජනතාවට විවෘත කරන්න නැත්තේ? සමාජය හා සාමික කේන්ද්‍රයේ පරිශන කණ්ඩායමෙන් අපි මේ වෙලුම් ඉල්ලලා මේ වෙනකොට තොරතුරු ඉල්ලීම් රැසක් දාලා තියෙනවා ආයතන 4කට.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට දැම්මා. මොකද මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තියෙන නිසා ජනාධිපති ලේකම් කාර්යාලයට දැම්මා, මහා ජන ආරක්ෂක අමාත්‍යාංශයට දැම්මා, නීතිපති දෙපාර්තමේන්තුවට දැම්මා. මේ ආයතන හතරෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ තොරතුරු ලබා දෙන ප්‍රතික්ෂේප කරලා මේ වෙනකොට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ මාස ගණනක් තිස්සේ අභියාචනයේ විභාග වෙනවා. මාස ගණනක් අපි යනවා එනවා යනවා එනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන්, ඒ කියන්නේ තොරතුරු නිලධාරියා සහ නම් කළ නිලධාරියා හැම අවස්ථාවකම මගේ තමන්ගේ ස්ථාවරය වෙනස් කරනවා. එක වෙලාවකදී කියනවා මේ තොරතුරු නැහැ කියලා තමන් ගාව. තව වෙලාවකදී කියනවා මේවා මේ එළියට දැම්මොත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙනවා කියලා. තව වෙලාවකදී තව එකක් කියනවා සැරෙන් සැරේ ස්ථාවර මාරු කරනවා. තවම එකින්ද තීන්දුවක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට ජනාධිපති ලේකම් කාර්යාලයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ මහජන නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු ලබා දෙන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සද්දයක් වටනේ තොරතුරු ඉල්ලීම් වලට අදාළව. මේ වෙනකොට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අපිම දාපු මේ පාස්කු එළුම් සම්බන්ධයෙන් අපිම දාපු අභියාචන හතරක් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තියෙනවා. මොනවා කියලාද මේගොල්ලෝ දෙන්න බෑ කියන්නේ? එකක්, මේ තොරතුරු දුන්නොත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙනවා කියලා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොයලා බලන්න පත් කරපු කොමිෂන් සභාවේ වාර්තා, මේ මහජන මුදලින් කරපු වාර්තා, මේ වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලේ තැන්පත් කරලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා කියලා. ඉතින් මන්ත්‍රීවරු පරිශීලනය කළ ෆේස් දැන් සමහර මන්ත්‍රීවරු Facebook දැම්ම පිටු. එතරම් ඉවරයි. දැන් ආණ්ඩුවට ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඇයි සාමාන්‍ය මිනිසුන්ට ඒකට අවස්ථාව දෙන්නේ නැත්තේ? මන්ත්‍රීවරුන්ට විතරක් විශේෂයෙන් දැනගන්න, මහජනතාවට දැනගන්න නුසුදුසු දේවල් ලෝකෙ තියෙනවද? කොහොමද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙන්නේ මේක දුන්නා කියලා? මන්ත්‍රීවරු කළා කියලා ලෝකෙ තියෙනවද මේක? අපිට හිතාගන්න බෑ. දැන් මේ තොරතුරු ඇයි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙනවා කියලා දෙන්නේ නැත්තේ කියලා? මේක අහන් ඉන්න මන්ත්‍රීවරු ඉන්නවනම් ආණ්ඩු පක්ෂව විපක්ෂේ මිනිස්සු ගැන හිතනවනම් හිතන්නේ නැති විදිහ අපි දන්නවා. පොඩ්ඩක් අර හිතනවනම් මේ පාර්ලිමේන්තු නිලධාරීන් මේවා දෙන්නේ නැතුව බොරු කියන එකට විරුද්ධව කටයුතු කරන්න ඕන. හරිනම් මේවා දෙන්න කියන්න ඕන. අපි හිතන්නේ නැහැ දැන් හරියට ප්‍රනාන්දු වගේ මන්ත්‍රීවරු Facebook එකේ ෆොටෝ ගහලා දැම්මට දැන් මේවා ගැන කතා කරයි කියලා හිතන්න අමාරුයි. ඊළඟට කියනවා මේ තොරතුරු දෙන්න බැරි තව හේතුවක්, මේ වෙළුම් ටික එළියට දාන්න බැරි තව හේතුවක් ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වෙයි කියලා. සහරාන්ලා ගහනවා කියලා ලැබුණු තොරතුරු හංගගෙන හිටපු නිසා තමා ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් උනේ. එහෙම නැතුව මේ පාස්කු වෙළුම් එළියට දැම්මා කියලා ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වෙන්නේ නැහැ. දැන් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. තව දුරටත් මේවා හංගන් ඉන්න එකෙන් වෙන්නේ ඇත්තටම හංගන් ඉන්න එක නිසා ජාතික ආරක්ෂාවට බරපතල හානියක් වෙන්න පුළුවන්. මොකද මහ ජනතාව දන්නේ නැහැ ඇත්තටම මොනවද මෙතනින් අනාවරණය වෙච්ච කරුණු කියලා. මිනිස්සු මේවා දැනගත්තාම මිනිස්සුන්ට පුළුවන් ආරක්ෂාව වෙන සමහර දේවල් කරන්න. උදාහරණයක් විදිහට පල්ලි වලට ගහනවා කියලා කලින් දැනගත් එක මිනිස්සුන්ට කිව්වනම් මිනිස්සු එදා පල්ලි යන්නේ නැතුව ඉදී. එතකොට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ මේ තොරතුරු හංගන් ඉන්න එකෙන් නෙමේ, මේ මිනිස්සුන්ට දෙන එකෙන් නෙමේ, මේවා හංගන් ඉන්න එකෙන් උයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ. ඊළඟට තොරතුරු දෙන්නේ නැති ඊළඟ එක තමයි විමර්ශන වලට බාධාවක් වෙනවා කියලා. මොකද්ද විමර්ශන වලට වෙන බාධාව? කොහොමද මේ පොලිසිය විමර්ශන කරන්නේ? මේ විමර්ශන ගිහිපු විදිය පෙන්වන්න එක උදාහරණයක් පෙන්වන්නම්. ඒ තමයි ඌජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට එරෙහිව කොළඹ මහත්‍රි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී නඩු විභාගයක් පැවැත්තුණා 2900 ලේ 2021. මේ නඩු විභාගයට අදාළව විත්තිවාචික කැඳවීම පිළිබඳව නියෝගයක් ලබා දෙමින් මහාධිකරණ විසරුන් 3 දෙනාම එකඟත්වයෙන් පූජිත් ජයසුන්දර ඒ නඩුවේ නිදොස් කර නිදහස් කළා. මේ තියෙන්නේ නියෝගේ. මේ නියෝගේ 75 වෙනි පිටුවේ 64 ඡේදය මම කියවන්නම්. මේ තියෙන්නේ ඡේදය. මෙම සාක්ෂිකරුවෙන් හෙළදරව් වූ පරිදි මෙම අධිකරණය ඉදිරිපත් කිරීම හැරුණු විට වෙනත් කිසිදු විමර්ශනයක් සඳහා අධිකරණයේ ඉදිරියේ ලකුණු කළ මුල් ලේඛන කැඳවා නැත. මේ අනුව ඒ අනුව පෙනී යන්නේ පැය 44 දරන ලේඛනය මගින් පත් කර ඇති විශේෂ පරීක්ෂණ මණ්ඩලයේදී. ඒ කියන්නේ මේ පරීක්ෂණ මණ්ඩලයේදී හෝ මෙම නඩු පැවරීමට පෙර සිදු කරන ලද වෙනත් කිසිදු විමර්ශනයකදී මෙම අධිකරණයේ සලකුණු කරන ලද මුල් ලේඛන පරිශීලනයට ලක්ව නැති බවයි. මේ විමර්ශනයේ බරපතල අඩුපාඩුවකි. එතකොට විමර්ශන වලට බාධාවක් වෙන්නේ මේ තොරතුරු අපිට දුන්නොත්ද? එහෙම නැත්නම්
මිනිස්සුන්ට දුන්නොත් මේ විමර්ශන භාගයට කරලා තියෙනවා කියලා අනාවරණය වෙන හින්දාද මේවා දෙන්නේ නැත්තේ? පහුගිය අවස්ථාවේ තොරතුරු දැන ගැනීම කොමිෂන් සභාවේ කැඳව අවස්ථාවේදී කොමිෂන් මත කිව්වා මේ විමර්ශන වලට බාධාවක් වීම සම්බන්ධයෙන් සලකලා බලන්න ඕන කියලා. එතකොට ඇත්තටම විමර්ශන වලට බාධා කරගෙන තියෙන්නේ මේ කියන නිලධාරීන්. ඒගොල්ලෝ හරියට විමර්ශන කරලා නැහැ. හරියට විමර්ශනය කරා නම් මේ වෙනකොට නඩු ඉවර වෙන්න පුළුවන් සමහර නඩු. හරියට නඩු බැවරුවා නම්. ඒගොල්ලෝ හරියට විමර්ශන කරලා නැහැ. ඒ විමර්ශන වල අඩුපාඩු පේන හින්දා පෙනෙයි කියලා මහජනතාවට මේ වෙලුම් මේ තොරතුරු දෙන්නේ නැතුව හංගන් ඉන්නවා. ඊළඟට තවත් වැදගත්ම සහ ප්‍රධානම කාරණයක් තමයි අපි හැමදාම මාධ්‍ය සාකච්ඡාවලදී කියනවා, පත්තරවලට ලියනවා, වෙබ්සයිට් වල ලියනවා, සමාජ මාධ්‍ය වල කතා වෙනවා. ඒත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ තමයි වගකීම් පැහැර හැරපු නිලධාරීන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග. මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසියේ දෙවෙනි පුටුව වෙච්ච පරිපාලනීය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට ඉන්නේ පාස්කු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා, පාස්කු සම්බන්ධයෙන් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුව කරපු පුද්ගලයෙක්. මේ 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 පූජිත් ජයසුන්දරට එරෙහිව කරපු මේ මේ සම්බන්ධයෙන් තිබ්බ නඩුවේදී මේ නියෝගය දෙමින් දෙද්දි මේ මේ කියන නිලන්ත ජයවර්ධන කෙරුවා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එයා මොනවද කරලා තියෙන්නේ කියලා එක උදාහරණයක් වෙන්නම් නම් මේකට අදාළව ඒ තමයි මේ නියෝගේ තියෙන 149 පිටුවේ 235 ඡේදේ. මේ ඡේදයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මෙහිදී මෙම තොරතුර බුද්ධි තොරතුරක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් යුද හමුදා බුද්ධි අංශයේ හෝ ත්‍රිවිධ හමුදාවල බුද්ධි අංශ වලින් අවශ්‍ය කිසිදු සහයක් ලබා ගැනීමට කටයුතු කර නැත. අපි නෙමේ කියන්නේ මේ මහා අධිකරණ විනිසුරුවරු කියන්නේ. එතකොට මෙහෙම තියෙන පුද්ගලයා ශ්‍රී ලංකා පොලිසියේ දෙවනි තැනට පත් කරලා ඉන්නවා. ඊළඟට අනිකුත් චූදිතයෝ වෙන්න ඕන පිරිස් පොලිස් පුටි පුටුවට තරඟ කරමින් ඉන්නවා. මේකේ පැහැදිලිවම තියෙනවා පූජිත් ජයසුන්දර පහරට යවුවට පස්සේ නිලධාරීන්ගේ කෙරුවා කොහොමද කියලා. විමර්ශන වාර්තාවල තියෙනවා, මලල්ගොඩ වාර්තාවි තියෙනවා, මලල්ගොඩ කමිටු වාර්තාවි තියෙනවා. අද වෙනකන් ඒව නැහැ. අපි දන්නේ දැන් මේ වෙනකොට ආරංචි වුණා. දැන් මේ බල එනේ පහුගිය කාලේ ආපු ලොකු බලපෑමුත් එක්ක මේ චූදිත නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම, අපරාධ ක්‍රියාමාර්ග නෙමෙයි, අපරාධ පරීක්ෂණ නෙමෙයි, විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා චෝදනා පත්‍ර ලබා දීලා තියෙනවා කියලා. ඒකෙනුත් අපි දන්නේ මාසයක් ඇතුළත චෝදනා විභාග කරලා සමහරට නිදොස් කර නිදහස් කරලාද කියලාත් අපි දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන පොලිස් කොමිෂන් සභාව අර බැසිල් රාජපක්ෂ මහත්තයා පිළිගන්නේ ගිහපු සභාපති දැන් ඉවත් වෙලා අලුත් සභාපති කෙනෙක් ඉන්න පොලිස් කොමිෂන් සභාව මේවා ගැන අවධානයට ලක් කරයි කියලා. මොකද මාසයක් ඇතුළත මේ විනය පරීක්ෂණ තියලා මේගොල්ලොන්ගේ නිදොස් කොට නිදහස් කරලා මේ චෝදනාවල නිදහස් කළා වගේ දේවල් කළොත් එහෙම ඔය කියන පොලිස් කොමිෂන් සභාව ගැන තියෙන මහජන විශ්වාසෙත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඊළඟට දැන් අපි දන්නවනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොනව හරි වෙච්ච එක මම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා, නඩුවක් තිබ්බත් තියෙනවා, නඩු අයින් කළක් තියෙනවා. අපි දැක්කා මේ පහළ පොලිස් නිලධාරියෙක් බුද්ධි නිලධාරියෙක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මේ එයාව පොලිස් සේවයෙන් අයින් කරන්න තීන්දුව කළා කියලා. ඇයි නිලන්ත ජයවර්ධන දේශබන්දු තෙන්නකෝන් ලලිත් පතිනායක ඊළඟට මොරරා කරන ගංජත් එක්ක අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියා මේ ඔක්කොමගේ නම් තියෙනවනේ චෝදනා පත්‍ර දුන්න ලැයිස්තුවේ. ඇයි ඒව ගැන කියන්නේ නැත්තේ? චෝදනා පත්‍රවල දැන් තත්ත්වය, විනය ක්‍රියාමාර්ගවල දැන් තත්ත්වය දැනගන්න මහජනතාවට අයිතියක් නැද්ද? ඇයි ඒව හංගන්නේ? අනිත් හැම දෙයක්ම කියනවා කියන්න ඕනේ ඒවා කියන්නේ නැතුව. ඊළඟට මේ රොහන් සිල්වා පියතුමා කිව්වා ජමීල් ගැන. හවුද ජමීල් කියන්නේ? ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බයක් පිපිරලා මියගිය පුද්ගලයා. අපි තවම දන්නේ නැහැ බෝම්බේ පුපුරා ගත්තද එළියෙන් කවුරු හරි ඉඳලා පිපිරෙව්වද කියලා. අපි තවම ඒක දන්නේ නැහැ. අපි දන්නේ එකම කේදයයි, එයා කොළඹ තිබ්බ හෝටලයකට ගියා පුපුරව ගන්න. කොළඹ තිබ්බ හෝටලේ පුපුර ගන්නේ නැතුව ට්‍රොපිකල් ඉන් එකට ගිහිල්ලා බෝම්බ ගලවලා තියලා ආගම කවතාවත්තලටත් ගිහිල්ලා ආයි ට්‍රොපිකල් ඉන් එකට ආවට පස්සේ පිපිරීමක් වෙලා හුමරුණා කියලා විතරයි දන්නේ. හැබැයි මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර හම්බෙලා තියෙනවා, සාක්ෂි හම්බෙලා තියෙනවා. අපි කලින් කිව්ව නිලන්ත ජයවර්ධන 2015 අගෝස්තු 3 වෙනිදා සිට
2015 අගෝස්තු මාසේ 3 වෙනිදා සිට ජමීල් කියන පුද්ගලයා ගැන දැනගෙන හිටියා කියලා. රාජ්‍ය බුද්ධි සේවය 2015 අගෝස්තු මාසේ ඉඳන් ජමීල් කියන පුද්ගලයාව ෆලෝ කළා. එයා ගැන තොරතුරු එකතු කරමින් හිටියා. එයා ගැන දන්නවා. හැබැයි අද වෙනකන් මේක දැනගෙන ජමීල් ඒ කියන්නේ ජමීල් ගැන දන්නවා කියන අනිත් අය ගැන අනිවාර්යෙන් දන්නවා. මේක දැනගෙන මේ ප්‍රහාරය නවත්ත ගන්න තිබ්බ චාන්ස් ඔක්කොම නැති කරපු මේ නිලධාරීන් සම්බන්ධයෙන් අද වෙනකන් කිසිම දෙයක් වෙලා නැහැ. අපි දන්නවා දැන් ජමීල් අනිත් එක දැන් ජමීල් තව එකක් තමයි ජමීල් කවුද ජමීල් එක්ක එකට පන්ති ගියපු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා. ජනාධිපති කොමිසම යන දවස්වල ලොකු සාකච්ඡාවක් ගැන SS කියන්නේ කවුද කියලා. අපි කියන්නේ SS කියන්නේ කවුද කියලා. ඒක SS කියන කෙනෙක්ද ජමීල් එක්ක එකට පන්ති ගියේ. ඇයි මේ අනාවරණය කරන්නේ නැත්තේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනාගෙන් කට උත්තර ගන්න ඒවා හංගන් ඉඳලා හරියන්නේ නැහැ. ඊළඟට පැහැදිලිවම තියෙනවා ඔය කියන කට උත්තරවල වගේම සහරාන්ගේ බිරිඳගේ කට උත්තරවල අර ශානි අබේසේකර සහ රවිසෙන් උටරට හිර කරන්න ගිහලා අනු ආණ්ඩු මාරුණාට පස්සේ සහරාන්ගේ බිරිඳගෙන් එක දිගට කට උත්තර ගත්තා. කුලියාපිටිය අධිකරණයේ නියෝග මත ගත්තේ මහේස්ත්‍රාත්සාවේ නියෝග මත. ඒ කට උත්තරවල පැහැදිලිවම තියෙනවා සහරාන් එක්ක ගනුදෙනු කරපු හමුදා නිලධාරීන් ගැන. ඒ කට උත්තරවල පැහැදිලිව තියෙන බුද්ධියන් සනදාරින් සහරාන් එක ගනුදෙනු කළා කියලා. ඇයි ඒව හංගන් ඉන්නේ? ඇයි ඒ සම්බන්ධයෙන් ඒ නිලධාරින් අත්තරංගුට ගන්නෙ නැත්තේ? එතකොට මේ සම්පූර්ණ සිද්ධියෙන් බැලුවහම අපිට පේනවා, අපිට හිතා ගන්න පුළුවන් අපේ අනුමානය තමා, ඇත්තටම වෙච්ච දේවල් වහගෙන, ඒ කියන්නේ මේ විමර්ශනවලදී ඇත්ත දේවල් එළියට එනවා, ඒව පැත්තකින් තියලා වෙන වෙන ඒවා පස්සේ දුවනවා. හිජාස් ඉස්බුල්ලා වගේ අය ඇතුළට දානවා. දැන් හිජාස් ගැන අඩුවේ ගිය පාර දෙවනි සාක්ෂිකාරය පැහැදිලිවම අධිකරණයේදී කිව්වනේ මොකද්ද උනේ කියලා. එයාට ෆොටෝ පෙන්නපු ඒවා, එයා දැකපු නැති ඒවා කිව්වේ කාගේ කීමටද, ඒ වගේම කියුණා. දැන් මේව අනාවරණය වෙමින් තියෙනවා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් හෝ කුමන්ත්‍රණකරුවන් වහන්ඩ විමර්ශන හරියට නොකර මේ විමර්ශන වෙන පැත්තකට ගෙනියන්න උත්සාහ කළා කියන්නේ ඕන තරම් සාක්ෂි තියෙනවා. ප්‍රහාරය දැනගෙන මේ සහරාන් ජමීල්තු පිරිසගේ ක්‍රියාකාරීත්වය දැනගෙන මේ ප්‍රහාරය වළක්වා ගත්තේ නැහැ කියන්නේ ඕන තරම් සාක්ෂි තියෙනවා. හැබැයි අද වෙනකන් ඊට සම්බන්ධ පිරිස් අත්තරංගුට අරගෙන නැහැ. අපි බල කරනවා. අපි හැමදාම වගේ මහජනතාවගෙන් ඉල්ලනවා අවදියෙන් ඉන්න. එක එක කාලට එක එක බොරු කියයි, එක එක දේවල් කියයි මිනිස්සු අවුස්සන්න. ඒවට අහු වෙන්න එපා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් අනාවරණය වෙන තෙක් සටන් කරන්න කියලා සිළු දනාගෙන් ඉල්ලනවා. මම නීතිඥ මනෝජ් නානයක්කාර, කැඳවුම්කරු සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥෝ සංවිධානයේ. දැන් අද මේ මාධ්‍ය හමුව අපි පවත්වනවා කියලා නැවත පියතුමා සහ තිරණයා කිව්වහම මම කල්පනා කරා, ඇත්තටම ගිය මාසේ 21 වෙනිදා ඉඳලා මේ මාසේ 21 වෙනිදා අතර මාසෙ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද බැලූ බැල්මට නිකන් මුකුත් තුනේ නෑ වගේ තත්වයක් අපිට පේන්න තියෙනවා. එතකොට නිකන් පාස්කු දින ප්‍රහාරය කියන මෙලෝ වගේ වගක් නෑ වගේ තත්වයක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා, ඇත්තටම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපි ටික දෙනෙකුට අදාළ ප්‍රශ්නයක්. මේ අපරාධය ගැන, මේ මිනී මැරීම ගැන, මේ මහා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රශ්න තියෙන්නේ අපි කීප දෙනෙක්ට විතරයිද? මට හිතාගන්න බැරි, මාවම ප්‍රශ්න කරන මහා බරපතල නිහඬියාවක් පහුගිය මාසය ඇතුලේ ආපස්සට හැරලා බැලුවාම මට පේන්න තියෙනවා. හැබැයි කතෝලික සභාවෙන් වේවා, මේ සම්බන්ධව සක්‍රියව වැඩ කරන කණ්ඩායම් වලින් වේවා, මම ඉල්ලීමක් කරන්න කැමති, බොහොම ආදරණීය
මේ සටන මොහොතකටවත් ලිහිල් කරන්න එපා කියලා. අත්තරින්න එපා කියලා. මේක ලූස් කරන්න එපා කියලා. හේතුව තමයි මේ ආණ්ඩුවේ ස්වභාවය තමයි පාලකයන්ගේ ස්ට්‍රැටජි එක තමයි අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින් සතිපතා මාස්පතා අලුත් මාතෘකා උත්පාදනය කරමින් මේ ඔවුන්ගේ පාලනයට මූලිකව බලපාන ප්‍රශ්න සැබෑ ප්‍රශ්න පැත්තකින් තියලා අර නිර්මාණය කරන ලද తాවකාලික ප්‍රශ්නත් එක්ක తాවකාලික ප්‍රශ්නත් එක්ක ඔවුන්ගේ මේ ගමන යනක තමයි ඔවුන්ගේ මූලික ස්ට්‍රැටජි. එතකොට ආණ්ඩුව පහුගිය මාසයේ ඇතුලේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මොනවද අරගෙන තියෙන පියවර? බුද්ධ්‍යංශ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කටයුතු කරන ත්‍රස්ත විමර්ශන ඒකකය TID එක ඒත්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID එක මොනවද මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර? මොනවද මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර? හේතුව අපි පුල පුල අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කිව්වා. ਉਹ ආරක්ෂක මණ්ඩලයටත් කැඳවුවේ නැහැ කියලා. ਉਹ කිව්වා මට ඒ නිසා කිසිම දෙයක් කරගන්න බැරි වුණායි කියලා. හැබැයි ඊයට ජූලි මාසේ 20 තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දේ ඔහු පත්වෙච්ච දවස. හෙට 22 තමයි රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන දවස. දැන් එතකොට මේ තත්ත්වයන් එක්ක ගත්තාම අවුරුද්දක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් මේ රටේ 8 විධායක ජනාධිපතිවරයා විදියට මොනවද පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අරගෙන තියෙන සාධනීය පියවර? සාධනීය පියවර රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච එකට අපි එකඟ වෙන්නේ නැහැ. ඒක වෙන තැනක් වෙන තත්ත්වයක්. හැබැයි අපි පිළිගන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි ඔය ජනාධිපති වුණේ කියලා. ඒක මේ ව්‍යවස්ථා ගැටයක්. ඒක පැහැදිලි. ඒක ව්‍යවස්ථා ගැටයක්. හැබැයි ඒ ගැටේ ඇතුලෙන් හරි මේ රටේ ජනාධිපති බවට ඔහුපත් වුණාට පස්සේ ඔහු මොනවද පාස්කු දින ප්‍රහාර වෙනුවෙන් කරේ? ඔහු මොනවද පාස්කු දින ප්‍රහාර වෙනුවෙන් කරේ? ඒ නිසා එහෙම තත්ත්වයක් තියාගෙන කොහොමද ඔහුට මේ මූලික තත්ත්වයන් මගහරින්න පුළුවන් වෙන්නේ? පුළුවන්න්නේ කොහොමද? එහෙම කිසි දෙයක් කරන්න බෑ. ඔහුගේ পদවි ප්‍රාප්තියට අවුරුද්දක් ගත වෙනකොට තව අවුරුදු එකමාරයි තියෙන්නේ. හැබැයි කිඹුල් කඳුළු හෙළුවනේ පාස්කු දින වින්දිතයන් ගැන. කිඹුල් කඳුළු හෙළුවනේ පාස්කු දින ප්‍රහාරයෙන් මිය ගිය ඒ අහිංසක ජනතාව ගැන. හැබැයි ඒ කිඹුල් කඳුළු හෙළපු රනිල් වික්‍රමසිංහ අවුරුද්දක් යනකම් ඒ පාස්කු දින වින්දිතයන්ට පාස්කු දින ප්‍රහාරයෙන් මිය ගියාය වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද? කිසිවක් නැත. එමනම් 273ක් මැරිච්ච මරපු මරා ම්ලේච්ඡ විදියට ඝාතනය කරපු ඒ තුච්ඡ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන අවුරුද්දක් යනකම් වගේ වගක් නැතු ඉන්න, නිර්වින්දනය වෙලා ඉන්න, හිරිවැටිලා ඉන්න, සිහිමුර්ජා වෙලා ඉන්න වික්‍රමසිංහ උන්නයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සමාජ සාධාරණය? අපි අපේක්ෂා කරන යුක්තිය මොකක්ද? අපි අපේක්ෂා කරන නීතිය ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව අපිට ගොඩාක් දුරින් පේන්නේ. එනිසා මේ පාලනයක් යටතේ පාස්කු දින වින්දිතයන්ට ඒ වගේම අර මහ පොළොව යට ඉඳලා මුරගහන මියගිය 273ක් වෙච්ච
ඒ ජනතාවට යුක්තියක් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. ඇයි? පාස්තු දින ප්‍රහාරය කියන්නේම දේශපාලනික ප්‍රහාරයක් කියලා අපි එදා ඉඳන් පැහැදිලිව කිව්වා. Tamanta බලය අත්පත් කර ගැනීම සඳහා යම්කිසි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද දේශපාලන බෝම්බ ප්‍රහාරයක් කියන එක. ඒ බෝම්බ පැහැදිලිව කිව්වා. හැබැයි ඒ නඩේ අත්වාරුවෙන් ජනාධිපති පුටුවට පැන ගන්න වික්‍රමසිංහ උන් නැහැට. ඒක ගැන විමර්ශනය කරලා තමන්ටත් වල සපයන ඒ නඩේ ඉන්න මේ මිනි මරීමට සම්බන්ධ වෙච්ච ඒ මිනි මරුව සඳහා දඬුවම් ලබා දෙන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියන එක දැන් නැවත නැවතත් සනාථ වෙලා ඉවරයි. ඒ නිසා බොහොම පැහැදිලි මේ යුක්තිය කියන එක මුන් කිසි කෙනෙක් අපිට දෙන්නේ නැහැ. මුන් කිසි කෙනෙක්ගෙන් අපිට ලැබෙන්නේ නැහැ. මේ ලබා ගැනීම සඳහා අකණ්ඩව අපි සටන් කළ යුතු වෙනවා. අකණ්ඩව අපි මේ ගෙනියන සටන ඉදිරියටම ගෙනියන්න වෙනවා. යුක්තිය අපිට ලබා දෙන්න සිද්ධ වෙන තැනට මේ හැතිකරේ මුල්ලකට හේතු කරන්න වෙනවා. ඒ වෙනකම් මේ සටනට මියගිය ජනතාවට පාස්කු වින්දිතයන්ට යුක්තියක් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. එනිසා ඒ සටන අපි අකණ්ඩව ගෙනියනවා, අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ අතරතුර මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන උන්නේ අපූරු කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? අරගලයෙන් රටේ ආර්ථිකය ආපසු හරවාගත නොහැකි, ආර්ථිකයට ආපසු හරව ගන්න බැරි හානියක් වුණා කියලා. මන් දන්නේ මහාචාර්ය පට්ටම කොයි විදිහටද හම්බුනේ කියලා. හැබැයි මහාචාර්යතුමෝ කටු සූප්පණේකේ සපත්තු ලෙවකණේකේ සීමාවක් තියෙනවා. හේතුව ඔය වගේම සිද්ධියක් මම මතක් කරලා දෙන්නම්. යහපාලනේ කාලේ මෛත්‍රීපාල සිරිසේන උන්නේ නීතිඥ වෘත්තියේ තියෙන විශිෂ්ටතම ස්ථානය තමයි ජනාධිපති නීතිඥ කියලා කියන්නේ. ජනාධිපති නීතිඥ කියලා කියන්නේ බොහෝ නීතිඥවරුන්ගේ සිහිනයක් ජනාධිපති නීතිඥ ධූරයටපත් වීම. හැබැයි වෘත්තියේ විශිෂ්ටත්වයටපත් කීර්තිමත් නීතිඥයන් තමයි ජනාධිපති නීතිඥවරු බවට ඇත අතීතයේ පුරාම නම් කරේ පත් වුණේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරියට සමාදාන විනිශ්චයකරුවරු පත් කරන ගානට ඒ උන්නැහේගේ කාලේ යහපාලනේ කාලේ ජනාධිපති නීතිඥවරු පත් කරන්න ගත්තා. මට පුද්ගලික අත්දැකීමක් තියෙනවා. මම සමීපව ඇසුරු කරන මේ වෘත්තියේන විශිෂ්ට ශ්‍රේෂ්ඨ ජනාධිපති නීතිඥවරු කීප දෙනෙක් මට පුද්ගලිකව කියලා තියෙනවා. මනෝජ් අපි ජනාධිපති නීතිඥ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ දැන් උසාවි. මම වෙයි සර් එහෙම කියන්නේ. ලැජ්ජයිනේ. මේ ජනාධිපති නීතිඥවරු පත් කරන් යන විදිහට ජනාධිපති නීතිඥ කියන වචනේ පාවිච්චි කරන්නත් අපිට ලැජ්ජයි. හැබැයි වාසනාවකට නීතිඥ සංගමයේ මැදිහත් වෙලා ඊට පස්සේ මෙරටේ ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරු මැදිහත් වෙලා ජනාධිපති නීතිඥවරයෙක් පත් වෙන්න අවශ්‍ය කරන යම් රාමුවක් නිර්මාණය කළ දුන්නා. කරුණාකරලා ඔතනින් එහාට මේ වැඩේ කරන්න එපයි කියලා. දැන් අන්න ඒ වගේ තමයි සමහරක් උන් ඉන්නවා පැත්තෙන් යන ගමන් මහාචාර්යවරු වෙච්චුම් කොහෙවත් යන ගමන් මහාචාර්ය වෙලා තියෙන. මට විශ්වාසයි මේ වගේ තුට්ටු දෙකේ මහාචාර්යවරු හින්දා මේ රටේ ඉන්න විශිෂ්ට ශ්‍රේෂ්ඨ මහාචාර්යවරු තමන්ගේ නමට ඉස්සරහින් මහාචාර්ය කියන එක පාවිච්චි කරන එක අත්හරිනවා. ඇයි? ඕන ගොම් බූරුවෙක්ට තේරෙනවා, ඕන ගොම් බූරුවෙක් දන්නවා අරගලයට කලින් මේ රටේ ආර්ථිකයට කෙලවිලා තමයි තිබ්බේ කියලා. අරගලේ පටන් ගන්නකොටම මේ රටේ තිබිච්ච අන්තිම ඩොලර් මිලියන 500 කප්රාල් උන්නේ නිදහස් කරා. ඒකෙන් 250ක් නිදහස් කරන්න කියලා කිව්වේ අර ඊයේ හර්ෂ කියන පාර්ලිමේන්තුවේ.
නිදහස් කරන්න කියලා ලියුම ගහන්නේ මේ රටේ හිට මුදල් ඇමතියා බැසිල් වික්‍රමසිංහ. අන්න බාණ්ඩාගාර තිබිච්ච අන්තිම ඩොලර් ටික හින්දෝලා අන්තිම ඩොලර් ටික හොරා කාලා මුං ආර්ථිකයට කෙලවලා ඊට පස්සේ තෙල් නැව ගන්න ඩොලර් නැතිව තෙල් නැව් ටික ලංකාව වටේ කැරකැරි තියෙන තත්ත්වයටපත් කරලා ගෑස් නැව ගෙන්න ගන්න බෑ ගෑස් නැවට අතිරේක අධිභාරකයේ වට තත්ත්වයටපත් කරලා මේ රට පොල් කට්ටක් කරන් ලෝකේ රටවල් ගානේ හිඟාකක යන මට්ටමටපත් කරපු හැටි කරේ දැන් මුං ලැබෙල කියනවා කොල්ල කෙල්ල ටික එකතු වෙලා මේ රටේ පාට පක්ෂයක් ආගම ජාතියක් කුලයක් දේශපාලන මතයක් නැතුව ඔක්කොමලා පාරට බහැලා තොපි රට කෑව ඇති දැන් පළයව් කියලා කිව්වට පස්සේ අන්න දැන් මේ වගේ නරුම කාලකන් යමන මහාචාර්යවරු ඇවිල්ලා කියනවා අරගලේ හින්දා ආර්ථිකයට හානි නාලු රෙද්ද තමයි මං අහන්නේ මුන් මහාචාර්යවරු මොක්කුද මේ මොකද්ද මේ මේ රටේ ආර්ථිකයේ වැට්ටුවේ අරගලෙන්ද මේ රටේ සල්ලි ටික නැතුනේ අරගලේ හින්දාද කෝ රටට ගත්ත ණය වලින් ඩොලර් බිලියන ගාණ පොත්පත්වල නැහැ කියලා විගණන ආයතනය කියනවා ඒ කියන්නේ පොත්පත්වලට දාන්නෙත් නැතුව හොරා කාලා අසාර්ථක ව්‍යාපෘති රටට දරා ගන්න බැරි තරම් මහා පරිමාණ ව්‍යාපෘති ගෙනල්ලා මේ රටට එක ආර්ථික ඩොලර් එක රුපියලක් කියන්නේ නැති ව්‍යාපෘති හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට බල හම්බන්තොට ජාති අතර සම්බන්ධ ශාලාව නෙළුම් කුළුණ අධිවේගී මාර්ගවල උනත් එච්චර තමයි මූලික කතන්දරේ ගත්තාට පස්සේ එහෙම කළා රටේ සම්පත් ටික කොල්ල කාලා රටට ණය ගේනවා කියලා ගෙනාපු ණය ටිකත් හොරා කාලා මුන් දැන් ඒ නඩේ ආපහු රකින්න ගමන් කියනවා අරගලේ හින්දලු ආර්ථිකයට කෙලවුනේ මුන් මොක්කුද මං අහන්නේ මේ වගේ තුට්ටු දෙකේ මහාචාර්යවල හින්දා මේ රටේ ඉන්න සැබෑ මහාචාර්යවරුන්ට ලැජ්ජාවක් හිරිකිතක් දැනෙන්නේ නැද්ද දැනෙනවා දැනෙනවා ඒ නිසා දේශපාලනයේ පත් උනාට කමක් නැහැ ලිස්ට් එකේ මන්ත්‍රී වුණාට කමක් නැහැ හැබැයි උගත්කමට තියෙන තන තත්වය Taman රකගන්න දැනගන්න ඕනේ දෙන ඕන කට්ටක් සූප්පන්න ගිහිල්ලා දෙන ඕන එකකේ සපත්තුවක් ලෙවකන ගන්න ඔය උගත් මහාචාර්යතුමල්ලා ආචාර්යතුමල්ලා වෘත්තිකයෝ මේ රටේ කොන්දපණ තියෙන මිනිස්සු පත් වෙන්න හොඳ නැහැ කියලා අයි බොහොම පැහැදිලිව කියන ඒත් එක්කම රජ කාලේ හිටපු අන්තරේ වගේ ඩයල් එකක් දැන් ඉන්නවා රනිල් වික්‍රමසිංහට මිනිහා හිතන් ඉන්නේ මිනිහා තමයි සූත්‍ර වැංචා කියලා සූත්‍ර වැංචා කියලා මිනිහා නම් කියනවා රටවලසන අරමුණෙන් මැටිවරණ ඉල්ලා සිටියත් ඊට ඉඩ දෙන්න බෑ හා කියමුකෝ ඊළඟ කියලා මොකද්ද කියන්නේ දයේ යහපතට ඕනෑම අවස්ථාවක ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන් ආ කොහොමද ඒක මුට හිතන්නේ ඡන්ද තියන්නේ රට වනසන්න ඇත්ත මෙච්චර කල් මේ රටේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරලා මේ වගේ මේ එක්සත් ජාතික පක්ෂ සභාපතියා වජිර අබේවර්ධන කියන්නේ ඒ වගේ කේවට්ටෝ දෙන්නේ තුන් දෙනෙක් හිටියාම ඒ වගේ අන්දරේලා හිටියාම මේ රනිල් වික්‍රමසිංහට වෙනදේ රනිල් වික්‍රමසිංහ දන්නේ නැහැ. දැන් ඡන්දය දෙන්න බෑ. ඇයි? ඡන්දයක් දුන්නාම රට වෙනසනවලු. මුට මතක නැහැ. මු මහජන නියෝජිතයෙක් කියලා. මුට මතක නැහැ. මු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නේ මේ ව්‍යවස්ථාව රකින්නවා කියලා. දිවුරුම් දීලා කියලා. මුට මතක නැහැ. ඒ කියපු ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ තියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියලා. ඒ පරමාධිපත්‍ය බලයට පාලන බලතල ඇතුළුව ඡන්ද බලය අන්තර්ගත වෙලා තියෙනවා කියලා උට මතක නැහැ නෙමෙයි උන් ඒ කෑල්ල අමතක කරලා ඉන්නේ උන් ඒ කෑල්ල අමතක කරලා ඉන්නේ දැන් ඌ කියන්නේ ඡන්ද දෙන්න බෑ අපිට ඕන පුළිය දාලා කලකිරි ලාම්පු සෙල්ලමක් හා අන්න අපි ඒක කරමු කියලා උඹලා හිතන් ඉන්නේ උඹලට ඌව කරන නම් මේ රටේ මිනිස්සු අතපය බඳගෙන බලන් ඉඳී කියලා බලේ කාන්ත
මෙරට මිනිස්සුන්ව දාලා තියෙන. අපි කියනවා අනවශ්‍ය දේශපාලන කැටයන් කපලා ඇස්තු වෙන්න එපයි කියලා. හේතුව තමයි ඔయిత වඩා ලක්ෂ 69ක ඡන්ද අරගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ තුලෙන් දෙකක් තිබෙච්ච මහින්ද රාජපක්ෂ අගමැති වෙච්ච ඒ ආණ්ඩුව මතක තියාගන්න මතක තියාගන්න මේ රටේ පුරවැසි බලයකට වෙලා මහ ජනතාවගේ බලයකට වෙලා පාට පක්ෂ ආගම් කුල ස්ත්‍රී පුරුෂ ભેද සියලු බෙදීම් රේඛා අමතක කරලා එක මිටකට එක තැනකට ගොනු වෙලා මතක තියාගන්න පස්සට පයින් ගහලා එලවලා දැම්මයි කියලා ඒ නිසා පාර්ලිමේන්තුවේ එක മന്ത്രി ධූරයක් තිබිච්ච ඔහේගේ ලොක්ක ජනාධිපති වුණාට පස්සේ ඒකේ පිනෙන් ලොක්කට ගොට්ටල්ලලා පාර්ලිමේන්තුවට ආපු උඹලා වගේ හාල් කෑලි මේ රටේ මිනිසුන්ගේ ජනමතය ජනබලය උරගා බලන්න ලෑස්ති වෙන්න එපා මොකද අපි දන්නවා තමුන් නැහැලා ඡන්දවලට බයයි ඇයි උඩ බලය තිබ්බට බිම් මට්ටමේ ගම් මට්ටමේ බලය බ්ලැකට්වත් නැහැ කියලා කාරණේ බොහොම පැහැදිලිව දන්නවා ඒ නිසා බල උත්සාහ කරනවා උටින් ගහන්න පුළුවන් ගැටේ ගහලා යටවුන්ගේ බොටුව මිරිකලා උඹලගේ ඒකාධිපති ගමන ස්ථිර කරගෙන ඉස්සරහට යන්න තමයි උඹලගේ මේ ප්‍රයත්නය තියෙන්නේ හැබැයි පැහැදිලිව කියනවා ඒ කැටයන් කපන්න පුළුවන් කොටුවක් නෙමෙයි මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල තියෙන්නේ කියලා ඒක 2022 අප්‍රේල් 9 ඉඳ පටන් ගත්ත අරගලයෙන් වෙනස් කරලායි තියෙන්නේ කියලා ඒ නිසා මිනිස්සු නිහඬ වුණා මිසක් මිනිස්සු මැරිලා නැහැ කියලා කාරණේ බොහොම පැහැදිලිව කියනවා මිනිස්සු නිහඬයි මිනිස්සු බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා හැබැයි ඒකෙන් කියන්නේ උඹලට ඕන මගුලක් කරන්න මේ ලංකාව තුල ඉඩ දීලා මිනිස්සු අත් දෙක බැඳගෙන ඉන්නවා කියලා ඒ නිසා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන ඊළඟ ජනබලයේ ගොඩනගන වැඩපිළිවෙල අකණ්ඩ විදිහට යා යුතුයි කියන දැන අපි පැහැදිලිව ඉන්නවා ඒ නිසා පාස්කුවේදී මිය ගිය 273ට වගේම විඳිත භාවයට පත්වෙච්ච 500 මේ රටේ විඳිත භාවයට පත්වලා ඉන්න 2,22 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් ගෙනියන අරගලය ගෙනියන සටන අපි අකණ්ඩව ගෙනියනවා ඒ සටනට ජනතාවත් එක්ක නීතිඥවරු විදියට අපි අත්වැල් බැඳ ගන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි ලක් තිරන පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්